භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්ත දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ඉමේහි නවහි ගුණේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි සම්මා සම්බුද්ධං සිරසා නමාමි සාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤූහීති ඉමේහි චෙහි ගුණේහි සමන්න ධම්මරතනං සරණං ගච්ඡාමි ධම්මරත සිරසා නමාමි සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිධං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුබ්බල ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති ඉමේහි නවහි ගුණේහි සමන්නාගතං සංඝරත සරණං ගච්ඡාමි සංඝරත සිරසා නමාමි ඒතේන සච්චවයි දුක්ඛා උපසමෙන්තුතේ ඒතේන සච්චවච්චේන භයා උපසමෙන්තුතේ ඒතේන සච්චවච්චේන රෝගා උපසමෙන්තුතේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිං සච්ඡං ගවේසී
පින්වත්නි ඔබ හා සමග ධර්ම සාකච්ඡාවට මාතෘකාවසෙන් තබා ගත්තේ කින් සත්‍යං ගවේසි සත්‍ය ගවේෂණය කියන්නේ කුමක්ද සත්‍ය කියන වචනේ අපි පාවිච්චි කරන චින්තනය හරහා ගත්තොත් අපි සත්‍යය කියලා ප්‍රකාශ කරන්නේ මේ මස්සස කන නාසය දිව ශරීරය ඒ කියන ධර්ම පහ අරගෙන ඒ පහේ සාරය වශයෙන් ගත්තු අරූප ධර්මයක් වශයෙන් පවතින මන ධම්ම මේ කරුණු හය තමයි අපි සත්‍යයේ ධර්මය කියලා කියන්නේ එතන මේ කියන ධර්මය තමයි පිළිගන්නේ සෑම ලෝකේ මොන භාෂාවක් කරා කතා කරන්නේ මේ ධර්ම ටික අරගෙන තමයි ඇස කරන ආසේ දිව ශරීරේ මනෙන් ගත්ත ධර්ම. ඉතින් මේක අපි කියනෝ නම් ඒ ධර්ම අරගෙන පිළිපදින එක නරකය කිව්වේ නැහැ. ඒක අවඩේ කියලා කිව්වේ නැහැ. එතනින් සිද්ධ වෙන එකම දෙයක් තමයි ප්‍රඥාමත්ය හරහා අපි ගත්තොත් ඒ කියන ධර්ම තුලින් අපිට ප්‍රධාන කරුණු හතරක් තියෙනවා ගැලවෙන්න බැරි අපේ උප්පත්තිය කියන එක නිවැරදිව දන්නේ නැහැ ඒට ඒ සමානව මරණය කියන එකත් අපි හරියට දන්නේ නැහැ ඒ උප්පත්තිය මරණය අතර තියෙන්නේ ජරාවටපත් වීමෙන් අදහස් කරන්නේ කාලෙට අහුවීම අනිත් එක ජරාවටපත් වෙලා ලෙඩ වෙනවා කියන්නේ රෝග ඇති වෙන එක මේ කියන ක්‍රම හතරටම මේ ප්‍රඥප්තිය මේ ප්‍රත්‍යඥ සත්‍ය අහුවෙලින් එතකොට මේ ප්‍රත්‍යඥ සත්‍ය පිළිගත්තු ධර්ම තමයි චින්තනයේ හරහා ඒ ඔක්කොම නිර්මාණවාද නිර්මාණවාදී කියන්නේ ඇස කන නාසය දිව ශරීරය අරගෙන මන තුල ඇති කරගත්තු නිර්මාණ ධර්ම පළමුවෙන්ම ගන්නවා නම් වැරදි වැඩ කරනවා නම් පාප කර්ම කරනවා නම් එතන පෙන්වනවා අකුසල ධර්ම කියලා අරගෙන අකුසල ධර්ම තුලින් අපි පිළිගත් ධර්මයේ උඩ අපි පිළි අරගෙන තියෙනේ උප්පත්තිය මරණය. පව් කරපු ඇත්තන්ට නම් අකුසල ධර්ම කරපු ඇත්තන්ට මරණයෙන් පස්සේ සතර අපායට යනවා. ඒ තමයි තිරිසන්, പ്രേත, නරකය, අසුරය. ඔය කියන සතර අපායේ උප්පත්ති ලැබුණා කියලා පෙන්වනවා. බණ පොතේ පෙන්වන්නේ මේ විදිහට. ඊළඟට ඒ වගේම පින් දහම් කරපු අය, කුසල ධර්ම කරපු අය. අපි ඉගෙනගෙන තියෙන්නේ මරණයෙන් මත්තේ එයාට යහපත් භූමියේ වශයෙන් දිව්‍ය ලෝක හයක් ලැබෙනවා කියලා. මොකද්ද මේ දිව්‍ය ලෝක හය? දිව්‍ය ලෝක හය මොකද්ද? යාමයේ තුසිතේ නිම්මාන රතිය පරිනිර්මිත වසවර්තිය චාතුර්මහා රාජකයේ තාව තින්සේ මරණින් පස්සේ ඒ දිව්‍ය ලෝක සම්පත් දෙනවා කියලා පින් කරපු කට්ටියට. එතකොට දැන් එතකොට පෙන්වුවේ සතර අපායයි දිව්‍ය ලෝක හයයි. මේ මනුස්ස ලෝකෙ ගත්තාම මනුස්ස ලෝකේ පෙනුවේ පව දෙකම කරනවා. පෙනුක් කරනවා පවික් කරනවා. ඒ පෙන් පව දෙක නිසා සසර දිගට යනවා. ඒ අදහස පව කරපු අයට ඉෂ්ට විපාක වශයෙන් ඒ අපාය භූමිත් අයිති වෙනවා. පින් කරපු අයට දිව්‍ය ලෝක හයයි. මෙහෙම අපි කතා කරාට මේ එක ලෝකයක් පිළිබඳව පැහැදිලි දැනුමක් ඔයගොල්ලන්ට නැහැ. මේ කතා කරේ වේදාන්ත ධර්ම. එක්කර නෙමෙයි තවත් විදිහට ගත්තාම මේ සිත කියන එක භාවනාව යෝගී වෙලා දියුණු කළා. පළමුවෙන් අපි ධානය කියන එක ගන්නවා නම් විතක්කය විචාරය. විතක්කය විචාරය කියන්නේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට ගැටෙන ධර්මය. විතක්කයට විචාරයට පත් කරලා ඒ වචනේ නැතුව එතන පිළිහිටනවට කියනවා එතන කියන සවිතක්කං සවිචාරං කියලා පෙන්වන්නේ ඒ වචනේ සිහි කරන්නේ නැතුව ඒ ප්‍රථම ධානය කියන එක පෙන්වනවා. එතකොට ဒုတိය ධානය ඊළඟට
විතක්ක විචාර කියන එක ප්‍රථම ධානය වුණා. ඒ අංග දෙක පීටි කියන අනිතික සුඛ අනිතික ඒකග්ගතා ඒකග්ගතා කියන්නේ එක ඒ තමයි චතුර්ථ ධානය. එතන රූපාවචර චතුර්ථ ධාන හතර ඒකයි. එතකොට ඒක මිනිස්සයා භාවනාව තුනේ චින්තනයේ තුලින් වඩලා ගන්න ධර්ම. එයින් එහාට මිනිස්සයා තවත් මේ වේදනාව කියන එකට අකමැති නිසා වේදනාවෙන් නිදහස් වෙන්න බොහෝ දුරට ඒ භාවනාව තවත් දියුණු කරනවා. ඒ කියන්නේ දැන් දිව්‍ය ලෝක සම්පත්තිය නෙමෙයි බ්‍රහ්ම ලෝක සම්පත්තිය ලබන්න. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලබන්න රූපාවචර ධ්‍යාන හතර අරගෙන වඩන ආකාරයෙන් හතර විදියක් වෙනවා. එකම විදියක් නෙමෙයි. කෙනෙක් හීන විදියට වඩනවා. කෙනෙක් ප්‍රණීත විදියට වඩනවා. කෙනෙක් උසස් විදියට වඩනවා. කෙනෙක් මධ්‍යම විදියට වඩනවා. මේ ක්‍රම හතර නිසා අර චතුත්ථ ධ්‍යානය හතරෙන් වැඩි වෙනවා. එතන හතරක් හතර 16යි. ඒවා අපි කතා කරනවා මනසේ පවතින රූපාවචර බ්‍රහ්මතල 16. ඒ බ්‍රහ්මතල 16 මේ කිව්වේ බුදුහාමුදුරන්ගේ ධර්මය නෙවෙයි, මේ අපි ඉගෙනගෙන තියෙන ධර්මය. තා බුදුහාමුදුරන්ගේ ධර්ම කිව්වේ නැහැ. ඒතර බ්‍රහ්මතල 16. එතකොට ඊට පස්සේ රූපාවචර භාවනාව ඉවරයි. ඊළඟට අරූප භාවනාවක් වශයෙන් පළමුවම ඉරක් ගන්න බැරි තැන. ඉරක් ගන්න මෙහෙම ඉරක් ගවාම ඉරක් ගන්න බැරි තැන. අපි ඒකට කියනවා අවකාශය කියලා. අවකාශය කියන්නේ ඉඩ. ආකාසඤ්ඤාතෙන් ධානයට සමාදිනු. ඒතර ආකාසඤ්ඤාතෙන් ධානයට සමාදින්නේ මේ චින්තනයේ මින කට්ටිය. එතකොට ඒ ඇත්තට පැහැදිලිව පේනවා මේ ලෝකේ තමනුත් අවට ලෝකෙත් අවකාශයක්ම පමණයි. ඒ ධානයට සමාදිනාම. ඒ ධානයට ඒ සමාදිනාම එයා හිතා ගන්නෝ බුදුන් දැක්කා. එමෙතන නිවන් දැක්කා කියලා. ඒක වැරදි. ඇයි එහෙම කියන්නේ? ආකාසඤ්ඤාතනත් එක්ක කාලය තියෙනවා. අතීත වර්තමාන අනාගත කාලය තියෙනවා. ඒ කාලත්‍රය නිසා එතන නිවන නැහැ. එතන එතෙන්ට කියනවා කල්ප 20ක් ආයු බණපොතේ හැටියට. ඒ 20 ලැබෙන්නේ ඒකට අර බුදුහාමුදුරු දේශනා කරපු හෝඩිය දැනගෙන තියෙන ඕන. ඒක කලින් කියලා තියෙනවා. දැන් ඒක කතා කරන්න ගියොත් අපි දෙවෙනි පැත්තකට යනවා. ඒ නිසා එතනින් නවත්තමු. කල්ප 20ක් ආයු ආකාසඤ්ඤාතෙන්ට. තවත් එහාට අරූප භාවනාව කරනවා නම් ඒ භාවනාවෙන් එයාට යන්න පුළුවන් අරූප භාවනාවක් වශයෙන්. එතකොට මේ ඉඩ මේ අවකාශය කොහෙද තියෙන්නේ? එයයි භාවනාවට යොමු කරනවා. එයාට පැහැදිලිව පේනවා මේ ඉඩ මේ අරූප භාවනාවේ තියෙන මේ ඉඩ අවකාශය වෙන කොහෙවත් නෙමෙයි තියෙන්නේ. තමන්ගේ මනසේ තියෙනවා කියලා පිළිගන්න. එතකොට මනසත් කාලයට අහු වෙනවා. මනසත් කාලයට අහු වෙනවා. ඒක නිසා මනසේ හිටියත් එයයි බුදුන් දැකලා නැහැ. එතනට කල්ප කීයද? 20යි. දැන් එතකොට කල්ප 40යි. කොතනද? මේ චින්තනය හරහා හරි අපි එකට කියන්නේ මොකද්ද භාවනා ඒක කරලා බලන එක කියන්නේ විඥානාන්ත ආයතනය ඊළඟ භාවනාව සිදුවෙක් කුමාරෙක් කරා ආලාරකාරාමකට ගිහිල්ලා එදා හිටපු එයාගෙන් මේ ධ්‍යාන ඉගෙන ගත්තා මොකද්ද ඉගෙන ගත්තේ ධ්‍යානය මනේ අරූප මනේ අවකාශය හැර කිසිවක් නැහැ කියන එක ඒකට කියන්නේ ආකින්චඤ්ඤායතනය එතනට කල්ප 20යි එතනත් ආයු තියෙනවා. ඒ කියන්නේ උපත්ති මරණේ තියෙනවා. ආකින්චඤ්ඤායතන ධ්‍යානට සමවදිනවා. එයින් එහාට තියෙන්නේ තවත් එක ධ්‍යානයයි. ඒක උද්දක රාම කෙනෙක් කියලා තමයි මේ ධ්‍යානය ලබාගත්තේ. දැන් රාම කෙනෙක් කියලා නෑ. එයාගේ පුතා උද්දක තමයි ඉන්නේ. උද්දක කියන්නේ සිරියක් කුමාරය මේ කහගත්තා. සංඥාව ඇත නැත කියන තැනට යනවා. මේින් එහාට පින්වත්නේ හරි ඔබට තේරුම් කරගන්න චින්තනය හරහා
ඔයින් එහාට හිතන්න බෑ. එතකොට බුද්ධත්වයක් නෑ උතන. එහෙම නැත්නම් තවදීන් කියනවා නම් උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය ජය ගන්න බෑ මේක. මේ හැමෝටම වෙච්ච දේ. මේක එලි කරන්න නැතුව හිටියොත් මහා අපරාධයක්. මේක එලි කරන්න ඕන. මේ ලෝක සත්වයාට එලි කරන්න ඕන. ඔබලා තවමත් මේක තේරුම් ගන්න නැත්නම් තේරුම් කරගන්න කවද කාලයක් එන්නේ. සියලුම වැඩ වලට වැඩිය. උතුම්ම දේ තමයි මේක මේක සෝල් ගන්න එක. අනිත් වැඩේ එකක් ගන්න මේ. ඒ ඇයි එහෙම කියන්නේ? ඔබලට පේන්නේ නැහැ. ඔබලා සසර දිගට එන හැටි. සසර දිගට එන හැටි පේනව නම් ඔබලගේ ජීවිත මස් පිණිස කොච්චර දීලාද? කොච්චර මරාගෙන ගිහලා කාලයක්ද? බඩේ ළමයි ලපට ඉද්දෙද්දි මරාගෙන ගිහලා කාපු අවස්ථාවල් කොච්චර ඇද්ද? ඒ සසර දුක ඔයගොල්ලන්ට පේන්නේ නැහැ පින්නත්. එහෙම පේන නම් ඥාන උපදින්න ඕන. එහෙම නැත්තම් පේන්නේ නැහැ. මේක මම කියන කතාවක් නෙමෙයි. සියලුම තථාගත සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයක්. ඒක කාටවත් එහෙම නෙවෙයි කියලා කියන්න බෑ. ඒක ඔය අතර ඒක පේන ක්‍රමයක් ඒක තියෙනවා ඒක සුළුවෙන් කියන්නේ. ඒ කිව්වත් ඒක තේරෙන්නේ නැහැ මිනිස්සු තෝරගන්නේ නැහැ ඕක. ඒ තමන් මිනිස්සෙක් වශයෙන් යනකොට තමන් නිශ්ශබ්දව පොතක් අරගෙන කාමරයකට ගිහිල්ලා එක කරුණකත් අතරින් නැතුව තමන්ට හිතට පහළ වෙන හැම අදහසක්ම ලියන්න. හැබැයි කාටවත් පෙන්වන්න එපා. පෙන්වුවොත් ඉවරයි. තමන්ගේ අදහස් තමන්ට එන අදහස තමන් පොතේ ලියනවා. එතකොට අපි අපිට පැහැදිලිවම පේනවා අපි මිනිස්සුයෝ නෙමෙයි. සත්ත්ව කුලවල හිටියා. වෙන වෙන කුලවල හිටියා. එක එක ජාතිවල හිටියා කියලා පැහැදිලිවම පේනවා තමන්ට. මේක මනුස්ස අදහසක් නෙමෙයි මේක සතුටුක අදහසක්. මේක පෙරේතයක අදහසක්. මේක යකයක අදහසක්. ඒ විදිහට ඔබට පේන්න පටන් ගන්නවා. හැබැයි ඒකයි කාටවත් පෙන්වන්න එපා කිව්වේ. මේ එහෙමනම් පෙන්වත්නි ඔයත් හිතන්නේ බුදුන් දකින්න පුළුවන් කියලා. හිත ওই විදිහ නම් තියෙන්නේ බුදුන් දකින්න බැහැ. අද අපිට ඒකයි තවමත් බුද්ධාම තේරෙන්නේ නැත්තේ. මේ ගෞතම තථාගත සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්මය ඉතාම පළදරපු ධර්මයක්. ආනිසංස තිබුණු ධර්මයක්. ඔබ දන්නවා. ඔබලා නොදන්නව නෙමෙයි. බණ පොතේ පෙන්නලා තියෙනවා කියලා තියෙනවා. ඒක වහන්න බෑ කාටවත්. ඒතර සම්මා සම්බුදුරන් වහන්සේ ධර්ම තුලින් බුද්ධත්වයට දක්වාම යන්න පුළුවන්. හරි? ධර්මයේ දකින්න පුළුවන්. උතුම් සංගරත්නය දක්වාම මේක විහිදිලා යනවා. එදා එයින් ප්‍රතිඵල ගත්ත කට්ටිය එදා සමාජෙ හිටියා. බුදුහාමුදුරුවෝ වැඩින්න කාලේ හිටියා. ක්‍රමානුකූලව මේක දිගටම කරගෙන යනකොට පින්නත්. ඒක හැම දෙයක්ම එහෙම සිද්ධ වෙනවා. ඒක කාලයේ තියෙන වරද. කාලයක් එහෙම කරගෙන යනකොට බුදුහාමුදුරුවෝ වෙනස් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කාලේ නිදහස් වෙලා ඉන්නේ. ඒ ධර්ම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. නමුත් සතා වෙනස් වෙනවා. ඒ වෙනස් වීම උඩ පළමුවෙන්ම ඔයගොල්ලන්ට මැකලියන ධර්මය තමයි මේ සක්කාය දිට්ඨිය කියන ධර්මයේ ඔයගොල්ලන්ට වැඩෙන පටන් ගන්න ඉතිදලා. අද මම මේ කතා කරන්නේ බුදුන් දකින්න කැමති කෙනෙකුට සක්කාය දෘෂ්ටිය කියන එක තියෙන්න බෑ. මොකද මේ සක්කාය දෘෂ්ටිය කියන්නේ? ඔතන සත් කිව්වම හතක් තියෙනවා. ශරීරවල හතක් ගැන අපි කතා කරනවා. එක ශරීරයක් මේ තමන් ළඟමයි තියෙන්නේ. මස් ඇසෙන් ගත්තු ශරීරය. ඇහෙන් බලලා ගත්තාම ඒක ශරීරයක්. හැබැයි ඒක ඔය ශරීරය කියන්නේ මුළු ශරීරයම අරගෙන ඔය ශරීරයක් කියලා කියන්නේ. නමුත් මෙතන මේ ධර්මය උගන්වන්නේ ඇහෙන් බලන අවස්ථාව ඒක ශරීරයක්. ඒ වගේම කනෙන් අහන අවස්ථාව තවත් ශරීරයක්. නාසයෙන් ගඳ සුවඳ ගන්න අවස්ථාව තවත් ශරීරයක්. දිවෙන් රස ගන්න අවස්ථාව තවත් ශරීරයක්. කයෙන් ස්පර්ශය ලැබෙන අවස්ථාව තවත් ශරීරයක්. එතකොට ශරීර පහයි. මේ පහ අරූප ධර්මයක් වශයෙන් මනේ පවතිනවා. එතකොට හයයි. මේක තමයි ධර්මය. මේක තමයි ප්‍රත්‍යඥා භාවය. එතකොට සබ්බේ ප්‍රත්‍යඥා. එතකොට ওই ප්‍රත්‍යඥය අතර දාර්ශනිකයෝ ඉන්නවා. විද්‍යාඥයෝ ඉන්නවා. පඬිතුයෝ ඉන්නවා. ඒ එක්කෙනෙක්වත් බුද්ධ ධර්ම අනුව දර්ශනයටපත් වෙලා නෙමෙයි. එතකොට
ප්‍රඥප්ති අරහ කියනවා නම් තදනින්දෙන් අවදි වෙලා අපි මේ කරන විගඩම නමුත් අපි දැනගත්තත් නොදැනගත්තත් දීර්ඝ කාලයකින් බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරපු ධර්මය මොකද්ද මේ ධම්මසප්පවත්තන සූත්‍රයට අයිති වෙනවා ධම්මසප්පවත්තන සූත්‍රයට අයිති වෙන කරුණු තුනයි තියෙන්නේ ඒ කරුණු තුන ත්‍රිසංසාරයක් තියෙනවා හැබැයි ත්‍රිසංසාරය තෝරගන්න බෑ යන්තම් තේරුම් කරගන්න පුළුවන් මනුස්ස සතර විතරයි මිනිසය කියන්නේ සතෙක් ඒ සතාට මේක තෝරගන්න පුළුවන් මොකද්ද මේ හැම කෙනෙක් ළඟම තියෙනවා තමන්ගේ තදනින්ද තදනින්ද කියන එකට ලෝතුරා බුදුහාමුදුරේ දා දේශනා කරේ ගෞතම බුදුහාමුදුරුවෝ මොකද්ද කම්ම වට චක්‍රය කර්ම චක්‍රයක් දෙවෙනි අවස්ථාව ක්ලේශ වටය මේ ක්ලේශ වටය තමයි අපි ඉන්නේ හරි අනිත් එක තුන්වෙනි චක්‍රය තමයි මෝරණේ නැති වටය විපාක පාක කියන්නේ මෝරනවා විපාක කියන්නේ මෝරන්නේ නැහැ කියන එක එතකොට උතර පෙතේට කියනවා අඩ නින්ද මෙන්න මේ චක්‍ර තුන සෑම සතෙකුටම තියෙනවා තේරුම් කරගන්න පුළුවන් එකම සතා මිනිස්සය විතරයි ඔය පළවෙනි එක තෝරගන්නව නම් සම්මා සම්බුද්ධයි ආයි කොහෙවත් යන්න ඕන නැහැ ඒක තමයි ළඟ තියෙනවා දෙවෙනි එක හොඳට පැහැදිලිව තේරෙනවා මේ ක්‍රේෂ වට්ටයක් විතර තියෙනවා නම් මෙතන මොහොතක්වත් නවතින්නේ නැහැ ඒ නිසා බුදුහාමර කිව්වා පටන් ගන්න කිව්වා පටන් ගන්න කියන්නේ ආරම්භත හැමෝම පටන් ගන්න තමන්ගේ තදනින්දෙන් ඔය දැනගත්තා නොදැනගත්තත් ඔය පටන් අරගන්නේ කොහෙන්ද තදනින්දෙන් තමයි අවදිලි ඉන්නේ මේ තදනයන්ද පිළිබඳව ඔයතු කී දෙනෙක් මොනවයි දන්නේ තදනින්ද ගැන කතා කරන්න බෑ කාටවත් කතා කරන්නේ ඉන්ද්‍රියහ දැනුමකින්නේ අපි කතා කරන්න යන්නේ ඉන්ද්‍රියහ දැනුමෙන් තදනින්ද ගැන කතා කරන්න බෑ කාටවත් එහෙමයි ඒක ආම කතා කරන එකත් බොරුව ඒ නිසා තුන් ලෝකේ ජයගත්තු සම්මා සම්බුදුරන් වහන්සේ අපට කින්දනේ පිළිගත්තු නිසා අපට බුදුහාමුදුරු කියනවා මේ තදනින්ද කියන ධර්මතාවය එතනින් පටන් ගන්න කිව්වා එතකොට පින්නටි අපිට සමා වෙන්න ඕන ඒ සම්මා සම්බුදුරන් වහන්සේ කියලා අපිට මේක තේරුම් කරගන්න බැරි වුණාට එතකොට අපි තදනින්ද ඉන්නවයි කියනකොට ගත්තොත් මෙතන මේ ඉන්න කට්ටිය ඔක්කොම ගත්තත් ලෝකෝත්තර ධර්මයක් දැකලා නැත්තම් ලෝකෝත්තර ධර්මයක් නැහැ රහින් ඉන්නේ කියලා එතකොට එයයි ඉන්නේ කොතනද අන්ධ ප්‍රත්‍යඥ හැම කෙනෙක්ම අන්ධ ප්‍රත්‍යඥයි ඉතින් දැන් කෙනෙක් හිතනවා අද හුඟාතුරට ධර්මයේ විලෝපණය වෙලා නිසා පැවිදියත් උනේ ඒක වැරදි පැවිදියත් උන්නත් උතන නීතියක් තියෙනවා එනම් බුදුවරේ පාරමිතා පුරන්න ඕන නැහැ කල්ප කෝටි ගණන් පාරමිතා පුරන්නවක ලබා ගන්න මොකක් නිසාද ඒ ධර්මයේ පැහැදිලිව දකින්න ඕන නිසා අද එතකොට එදා ගෞතම බුදුහාමුදුරුව විවෘත කරපු ධර්මයේ කාලෙන් වැහිලා ගිහිල්ලා අද ඊටාම භයානක තත්ත්වයකට ආවා ඒ අවස්ථාවත් බණපොතේ සඳහන් කළ වෙන්නව ඒක නැති නෑ කමත කරන්න එපා ලෝතුරා බුදුහාමුදුරුව ධර්ම දේශනා කරන්නේ කරුණු දෙකක් ගැන එකක් ධර්මය ධර්මය කියන්නේ අස කරන හරිය දිවතරේ ඒක තමයි ධර්මය අනිත් එක ඒ ධර්මයේ තුලින් ඇති වෙන සංවරය ඒකට විනය කියන්නේ එතනටයි ධර්මදර විනයදර අද භික්ෂූන් වහන්සේලා ධර්මදර විනයදර නොවේ කියලා මම කියන්නේ නැහැ. ඔව්. එයත් විනයදරයි ධර්මදරයි. නමුත් වෙන්නත් නේ ප්‍රධාන දේම අඩුයි. අවශ්‍ය දේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ මොහොකටවත් නෙමෙයි. උප්පත්තිය ජරා ව්‍යාධිය මරණින් නැති බව පෙන්වන්න. ඒක කියන්න බෑ. ඒක පෙන්වන්න බෑද? මං සිංහනාද කළා මං ඒක කතා කරනවා. ඒක පෙන්වන්න බෑ. එතකොට අපි ඉන්නේ තවමත් තේරුම් කරගන්න සියලුම කුසන්ත කොණගම කාශ්‍යප ගෞතම
ඒ සියලු බුදුවරුන්ගෙන් ධර්මය ඇහුවට සංසාරේ ඉන්නකොට තවමත් අපි ඉන්නේ කොතනද? කොතනද ඉන්නේ? භයානක තැනක. අඩු ගානේ උප්පත්ති ජරා ව්‍යාධිය මරණේ එක් ජය ගන්න පළවෙනි අවස්ථාවටත්පත් වුණා නම් ඒක තියෙන සංග්‍රහකට කියලා. අපි নমස්කාර කරන ගාථාවේ අපි ඒක කතා කරා. කවුද සංග්‍රහකට අයිති වෙන්නේ? සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්චිපටිපන්න. ওই හතරට ආර්ය සංඝ. ද සම්මුති සංඝය කියලා කියන්නේ ඕන කෙනෙකුට කියන්න පුළුවන්. සිවුරක් දාගත්තු ඕන කෙනෙකුට සම්මුති සංඝය කියලා කියන්න පුළුවන්. කිව්වට සංගණ කියන වචනේ ඇති වෙන්නේ නැහැ. සම්මුති ඒ සංඝ කියන තැන ඇති වෙන්නේ කාටද? සෝතාපන්න මාර්ගයේ ඵලය. සක්‍රදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරිහත් මාර්ගයේ ඵලය. සතරමඟ සතරමඟට පත් වන ප්‍රමයි සංකරත්තට අයිති වෙන්නේ. මේක හොඳ දෙවන. අද අපිට මේක සොයන්න බෑ. මේ ලෝකේ එහෙම ඇත්තෝ ඉන්නවද කියලා. නැතේ කියනවා නෙමෙයි. නැතේ කියන කතාව නෙමෙයි කියන්නේ. නමුත් චින්තනයේ ඉන්න අපි ටිකක් බැරෑරුණු මේක යන හිතන්න ඕන. මේව කියනකොට එක්කෙනෙක් කියනකොට කෝටියක් විරුද්ධයි මේකට. ඒක එහෙම තමයි. කෝටියක් විරුද්ධයි. එක්කෙනෙක් කියනකොට තව කෝටියක්කට විරුද්ධ වෙනවා. විරුද්ධ වුණාට ඒකට අවංකව වෙවෙලා ඉදිරියට එන්න බෑ. ඇයි එන්න බැරි? මේ ප්‍රශ්නේ නිසා. මේකේ තියෙන ඉතාම ගැඹුරු ප්‍රශ්නේ. මේ ලංකාවේ නෙමෙයි මුළු ලෝක ධාතුවටම මම මේ කතා කරන්නේ. අනිත් අප්‍රමාණ චක්‍රවාට ගැන ඔයාලට කරකව තේරෙන්නේ නැහැ. මේ ලෝක ධාතුවට ගත්තොත් හැම කෙනෙකුටම අපි හැම කෙනෙක්ම මේ සතා. සතා බැඳිච්ච තමයි තන්න තමයි කාලය. කාලය. යාමේ කියන්නේ මොකද්ද? ඒකයි කාය තමයි. ඒක දිව්‍ය ලෝකයක්. තුසිතේ කියන්නේ මොකද්ද? ඈ තුසිත දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ? මේ හැම කෙනෙක් ගාම තියෙනවා. තුසිත කියන්නේ සිත් තුනක්. තද නින්දා අට නින්දා අවදිය. හරි නිර්මාණ රතිය. මෙතනට තමයි බින්දුලින් නිර්මාණය කරන්නේ. ඇහෙන් කණෙන් නාසෙන් දිවෙන් දරෙන් නිර්මාණය කරපුවා තමයි. ඒතර නිර්මාණය කරපුව කොච්චර තියෙනවද? නෙව සංඥා නා සංඥාට යනකම් චින්තනය හරහා නිර්මාණ කරන්න පුළුවන්. ඒ එකිනෙක බුදුන් දකන්නේ. භවයේම ගිරුණා. දැන් ලෝතර බුදුහාමුදුරුවෝ වැඩි ඉන්න දැන් බුදුහාමුදුරුවෝ ඉන්නේ කලින් මේ ලෝකේ ඔය සිදුවැක් කුමාරයන්ගේ පියාණන් වහන්සේ. එතුමා පිළිගන්න තුනේ ඒ ඉරත් ආගමක් පිළිගත්තා. කවුද ඇදුවේ? අසිතවස. අසිතවස නිවසඥා නාසඥාට නිකන් ධර්මයේ වැඩලා තුණා. හැබැයි සසරෙන් නිදහස වෙලා තුන්නේ නැහැ. සසරම ගැලුණා. ඒන් එහාට යන්න දන්නේ නැහැ පින්නත්. ඒන් එහාට යන්නේ ලෝකෝත්තර මාර්ගයට පත් වෙන කෙනෙකු විතරයි. නැති කෙනෙකුට යන්න බෑ. ඒකේ තේරුම සමා වෙන්න. මේ ධර්ම කිව්වනම් ඔයත් වෙලාකට බුදුන් දැකලා කාලයෙන් අයින් වෙන්න ඕන. එතකොට අද ධර්මයේ තියෙනවා. ඒ වගේම වෙනෙන් පාලන කටයුත්තක් තියෙනවා. විශාල ගෞරවයකින් සාසනේ ඉන්නවා. නමුත් පින්නත් අපේ අවාසනාවට බුදුහාමුදුරුව පාර්ලියේ වනේට වැඩම මෙව්වේ කවුද කියන එක අපි තේරුම් කරගන්න ඕන. එතකොට කවුද උපස්ථාන කරේ? මේ කියන්නේ අපි ගැන. කවුද උපස්ථාන කරේ බුදුහාමුදුරන්ට? බුදුහාමුදුරුව කොතන හිටියද වෙනස් වෙන්නේ නැහැ. පාර්ලියේ වනේ හිටියා කොතන හිටියද වෙනස් වෙන්නේ නැහැ. කවුද වෙනස් වුනේ? අපි වෙනස් වුණා. අපේ manussත්වය ඒ බුද්ධත්වයට කියන කාලේ manussත්වය තිබුණා. ඒක දැන් බැස්සා. තිරිසනාගාවටම බැස්සා. දැන් අපි මේ තිරිසන් සත්තු. පැහැදිලිද? ඉතින් තිරිසන් සත්තු ගත්තහම කළ යුතු සේවයක් තියෙන නිසා මම කියනවා මේ තිරිසන් සත්තු manussත්වයට ගන්න ඕන. ඒ ඇයි manussත්වයට ගන්නෙ? ඉස්සෙල්ලා ගෞතම බුදුහාමුදුරන්ගේ ධර්මය පැහැදිලිව තමන්ට පේන ගන්නට.
ඒ පෙනීමත් එකම ඉරපායන්න වගේ වතුර දකින්න පුළුවන් ලෝකේ පහළ වැඩ ඉන්නවා කවුද මෛත්‍රී සම්මා සම්බුදුරන් වහන්සේ ඒ කිසි කතාවක් නැහැ පෙන්වත් ඒක ඉවරයි මේ ලෝකේ පහළ වෙලි ඉවරයි ඒක මේ කතාව හංගගෙන ඉඳලා වැඩක් නැහැ මේක එලි කරන්න ඕන නමුත් කෝටි ගණනක් විරුද්ධ වෙන්න පුළුවන් කෝටි ගණනක් විරුද්ධ වෙන්න පස්ස වෙන්න පුළුවන් ඒ කෝටි ගණන මේ මොන මේ අපට උනේ සත්‍ය දකින්න මේකෙන් කිසි කෙනෙකුට වරදක් වෙන්නේ නැහැ අනිත් එක වේදාන්ත ධර්ම වල හිටියත් ඒවෙන් වුණත් වරදක් වෙන්නේ නැහැ එතන කියන්නේ අපි පුරුදු පුහුණු කරේ ඔය තදනින්දෙන් අවදි වෙලා තදනින්දෙන් අවදි වෙලා විගත මිද්ධු කියනතර තදනින්දෙන් අවුනාට කියන්නේ විගත මිද්ධු තදනින්දෙන් ඇවිලා සිහිය පාත්තලා කියන්නේ චින්තනයේ සිහිය විගත මිද්ධු ඒතන් සතෙන් අදිටිය කොහෙද අපි ඉන්නේ බ්‍රහ්ම විහාරේ මේ බ්‍රහ්ම විහාරය ගැන මම කිව්වා අපේ ඉන්නේ බුද්ධ විහාරේ නෙමෙයි. ඒතර උප්පත්තිය මරණේ ජරාවේ ආදී තියෙන කොයි මොන මොකේද? බ්‍රහ්ම විහාරේ. මැරලා උපදිනවා උපදලා මැරෙනවා කියලා අපි පිළිගන්නේ බ්‍රහ්ම විහාරේ ඉන්නේ. ඒක බුද්ධ විහාරේ නෙමෙයි පින්නත්නේ. මේක අනන්න එපා. මේක පැහැදිලිව තේරුම් කරගන්න උත්සාහ ගන්න. මේකෙන් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. ධර්මයට අපහාස කරනවත් නෙමෙයි. මේක හැම කෙනෙක්ම මේ මිනිස්සු දැනගත යුතුයි. අපේ ඉන්නේ කොහෙද? බ්‍රහ්ම විහාරේ. දැන් අර වේදාන්ත ධර්මහරහා මම කිව්වෙත් ඒකයි. බ්‍රහ්ම විහාරේ දක්වාම ඔයකොල දන්නවා. බ්‍රහ්ම විහාරේ තියෙන්නේ බ්‍රහ්ම විහාරය කියන්නේ මොකද්ද? මොන ධර්ම හතරද? මෛත්‍රිය, මෙත්තාව, අනිත් එක කරුණාව, අනිත් එක මුදිතාව, අනිත් එක උපේක්ඛාව. මෙත්තා, කරුණා, මෛත්‍රී, උපේක්ඛා. මේ සතර බ්‍රහ්ම විහාරය නරක නෑ පින්නයි මේ හැම සත්‍යයක්ම වඩනවා එතකොට අපි ඉදායනම්ම ධර්මයක් වශයෙන් අපි වේදාන්ත ධර්ම හරහා පුරුදු කරේ සතර බ්‍රහ්ම විහාරය මොකද බ්‍රහ්ම විහාරය කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා තදනින්දෙන් අවදිලා බ්‍රහ්ම විහාරය හිටියා ඉතින් අපි චින්තනයේ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මේ දැන් පාවිච්චි කරේ චින්තනය බලාපොරොත්තු වෙන්නේ මේ මෙත්තා කරුණා මෛත්‍රී උපේක්ඛා කියලා ධර්ම සුළු වශයෙන් හරි පුරුදු කරනවා නම් තදින්ින් අවදි වෙලා එයාට හොඳ නිින්දක් ලැබෙනවා. නිරෝගී නිින්දක් ලැබෙනවා. සුඛං සුපති. එළිවෙන ගන්න රැයන කණි දාගන්නවා කියන එක නෙමෙයි කියන්නේ. සුව නිින්දක් තියෙනවා. කාර්ද මෙත්තා කරුණා මෛත්‍රී උපේක්ඛා කියලා ධර්ම හතර ඔබේ හදවතේ වැඩෙනවා නම් හොඳට නිින්ද යනවා. සුඛං සුපති. එතන ඒකේ ප්‍රතිඵලය තමයි සුඛං පටිපුඤ්ජති. හොඳට අවදි වෙනවා. තද නිින්ද යාම විතරක් පමණක් නෙමෙයි හොඳ අවදියකුත් තියෙනවා. දෙවෙනි කාරණය. නපාපකං සුපිනම් පස්සති. අපි හීන දකිනකොට නරක හීන පේනවා කියලා අපි කතා කරනවා. චින්තනය හරහා නෙමෙයි කියන්නේ. නරක හීන පේන්නේ නැහැ. නපාපකං සුපිනම් පස්සති. ඒ වගේම මිනිස්සු ප්‍රියයි. මේ ධර්මයට මෙත්තා කරුණා මෛත්‍රී උපේක්ඛා යන ධර්මයට මිනිස්සු ප්‍රියයි. මිනිස්සු ඒකට අප්‍රිය වෙන්නේ නැහැ. මනුස්සානම් පියෝ හෝති. අමනුස්සානම් පියෝ හෝති. මිනිස්සු නොවේ නැහැ ප්‍රියයි. මිනිස්සු විතර නෙමෙයි මිනිස්සු නොවේ නැහැ ප්‍රියයි මේකට. එතකොට උබල පිළිගත් ලෝකෙ හැටියට දෙවරුයි. දේවතා රක්ඛන්ති. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබෙනවා. මේ කතා කරන්නේ බුද්ධාම නෙමෙයි. හින්දුවානේ. දේවතාවක් කන්නේ. නාස්ස අග්ගියා විසන්වා සත්තන්වා කමටි. වස විස ගිනි දිය. අවි ආයුධ. මේවෙන් විනාශ කරන්න බෑ. කවුද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ධර්ම හතර යම් කෙනෙක් වඩනවා නම් ඒකේ හදවත් වල මේ ධර්ම හතර වැඩිලා තියෙනවා නම් කවදාවත් වස විස ගිනි දිය අවි ආයුධ වලින් විනාශ කරන්න බෑ. ඒ වගේම සිත වහාම තුවටන් චිත්තං සමාධියති. අමු මැටි ගොඩක් අරගෙන එක තැනක දැම්මහම ඒ මැටි ගොඩ එහෙම නාත රඳාන්නේ වගේ එක පාට සිත එක එක ඒකාග්‍රතාවයකටපත් වෙනවා. සිත එක අරමුණට පිටිනවා. තුවටන් චිත්තං සමාධියති.
මුකවර්ණව ප්‍රසිද්ධි. එතකොට ඒ ධර්මයේ යම් කෙනෙක් වඩලා තියෙනවනම් එයායි දකින්න කාටත් ප්‍රියයි. අන්න මේ ලෝකයේ උතුම ගුණයක් මේ පෙන්වුවා. මොකද්ද? හැමවම දකින්න කැමති වෙන්නේ කවුරුද? මේ බ්‍රහ්ම විහාරේ හරියට හිටියනවා. මේ බුද්ධ විහාරේ තව ආවෙන්නේ නැහැ. මොකවන්නෝ විපස්සීදටි. ඊළඟට 10 වෙනි කාරණේ තමයි මේ කියන්නේ අසම් මොල්හෝ කාලං කරෝති. සිහි මුලා නොවි කල්රිය ගන්න. අන සිහි මුලා නොවි කල්රිය කරන්නේ කවුද? බ්‍රහ්ම විහාරේ ඉන්න කෙනා. ওই බුද්ධ විහාරේ නෙමෙයි. ඔක අනා ගන්න එපා. කාරිය ගන්න. දැන් අපිට හුරු වෙලා තියෙන්නේ බ්‍රහ්ම විහාරය. ලේ මස් අට කපල දැම්මත් ඔයතන බ්‍රහ්ම විහාරය තමයි හුරු. ඒකට බුදුහාමරයකට කියනවා. බුදුහාමරයක පෙන්නනවා. තිට්ටං ජරන් නිසින්නෝවා සානෝවා යාවතස්ස විගරමිදු ඒතන් සතින් අදිට්ටෙය බ්‍රහ්ම මේතන් විහාරං ඉදමාහෝ. මම මේ බුදුහාමරු ශ්‍රීමක දේශනාවක් මේලි කරන්නේ. ඒක විහිළුවක් නෙමෙයි. පොත්තරගෙන බලන්න. දන්න ලොකු හාමුදුරගෙන ගිහිල්ලා අහන්න. මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. බුරු කියන්න බෑ කාටවත්. බුදුහාමුදුරන්ගේ දරන කවුරුවත් බුරු කියන්නේ නැහැ. කිව්වොත් ඉවරයි. බුරු කියන්න බෑ ඒකට. බුදුහාමුදුරන්ගේ දරන කවුරුවත් බුරු කියන්නේ නැහැ. දැන් ඔබ තේරුම් කරගන්න. ওই ධර්මයේ ওই විදිහටම තියෙනවා. එතකොට එදා තිබුණු ස්වභාවය කොච්චරද? එතකොට සිදුවෙක් කුමාරයෝ මේ ලෝකෙට ආවේ මව කුස 15 වෙනි කින්තේ හරහා ගත්තාම. කොයි කාලෙකද? මෙන්න මේ වේදාන්ත ධර්ම යන කාලෙ. එතකොට එද සිදුවෙක් කුමාරයෝ ඇවිල්ලා ඊට නමේ තේරුමත් ඒකයි. සිද්ධ වූ පරිනිස්පන්න වූ වර්තත්තේ සිද්ධාර්ථ මේ ලෝකෙට ආවේ අර්ථ සිද්ධියකට. අර්ථ සිද්ධිය කියන්නේ කාලෙ මැරලා යන්න නෙමෙයි. කන්දිල්ලන් නෙමෙයි වෙන වෙන දේවල් කරන්නේ නෙමෙයි රස ගන්න. මොකද්ද කරපු අර්ථ සිද්ධිය? මේ ලෝක සත්වයාටම එක විදිහේ කරුණාවක්, ඒ කියන්නේ එක විදිහේ ගුණයක් පවත්ලා මේ ලෝකෙට තියෙන ශ්‍රේෂ්ඨම ධර්මය උප්පත්තියේ මරෙන් නැද්දහම පෙන්වන්න. අද ආයේ කතා කරනකොට වැඩක් නැහැ. හැමෝම කතා කරන්නේ මරණයක් තියෙනවා කියලා. හාමුදුරුවන් කියන්නේ මරණමයි කියලා. ඇත්ත ප්‍රඥප්ති අරහයක තියෙන ඇත්ත. ඒ අපි ඉගෙන ගත්ත දෙන්නේ. වචනහරා එදා ඉඳලා කියවපු ඒවා. ඒව තියෙනවා. නමුත් සිද්ධායි කුමාරයා සම්මා සම්බුද්දතර පත්තල සොයාගත්තේ ඒක නෙමෙයි. උප්පත්තියක් නැති බව. උප්පත්තිය නැත්නම් මරණයක් නැහැ. ඒකට කියන්නේ දර්ශනීය කියලා. ඒ දර්ශනයට එන්න නම් සීලය පිරිදු වෙන්න ඕන. දිට්ඨිංච අනුපගම්ම සීල. කවුද දන්නේ? කර්ණීය සූත්‍රයේ තියෙන ඕක දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා. කවුද ඕක දන්නේ? කියන්න බලන්නේ සීලය ඔයගත්ත දන්නවද කියලා. ඉතින් වචනෙන් කියන්නේ උනන් දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා ඔයත් කියනවා. ලක්ෂ වාරයක් කෝටි වාරයක් ඔක මතරුණා ගිහිල්ලා. මොකද්ද මේ දිට්ඨිංච අනුපගම්ම සීල කියන්නේ? දැන් හරි දැනගන්න සිංහලෙන්. හරි? ඇහෙන් යම් ධර්මයක් ගත්ත නම් සියල්ලක් නිර්මාණ ධර්ම දෘෂ්ටි. කණෙන් ගත්ත නම් යමක් ඒ දෘෂ්ටි. නාසයෙන් යමක් ගත්ත නම් ඒ දෘෂ්ටි. අපි දැනගත්ත ඒවා. දිවෙන් යමක් දැනගත්ත නම් ඒවත් දෘෂ්ටි. කයෙන් යමක් දැනගත්ත නම් දෘෂ්ටි. එතකොට අනුපගම කියන්නේ නොපෙමින. දුෂ්පිටියට නොපෙමිනි. ඒ සීලය කොහෙද තියෙන්නේ? අපේ ගාව නැද්ද? අපේ ගාව තියෙනවා. අපි දන්නේ නැතුවට කොහෙ තියෙන්නේ නේ? තව එතනට අත ගැහුවේ නෑ ඔය. අන්න ඒකයි දන්නේ නැත්තේ. තමන්ගේ තදින්ද. තමන්ගේ තදින්ද එක තියෙනවා. සතුන්ටත් තියෙනවා. සතාට ඔක තේරෙන්නේ නෑ. මිනිස්සයට ඔය ඔක 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 බලන්න පුළුවන් විසිරවන්න පුළුවන්. ඔය තදින්ද කියන එක. ඒකට බුද්ධ වචනේ කියන්නම්. බුදුහාමරුව මෙතන කතාව. ගාතාවෙන් කියනනම් බුදුහාමර කිව්වේ මෙහෙමයි තමන්ගේ තදින්නට කිව්වේ කම්මස්ස කාරකෝ නැති කර්මය කරන්නෙක් නැහැ. කර්මය කරන්නෙක් නැති වෙනකොට බුද්ධහමට පින්පව් දෙකම වෙනස් වෙනවා.
කුසල කර්ම අකුසල කර්මනේ. ඒ දෙකමයි නේ. කම්මස්ස කාරකෝ නැත්තේ. කර්මයේ කරන්නේක් නැහැ. කොහෙද? තමන්ගේ තදනින්දේ. විපාකස්සච වේදකෝ. විපාක විඳින්නෙකුත් නැහැ. කරන්නේ කරවන්නේක් විඳින්නෙක් විඳවන්නේක් නැහැ. එහෙනම් එතන තියෙන උතුම්ම ධර්මයේ තමයි පිරිසුදු ධර්මය. සුද්ධ ධම්මා පවත්තන්ති. ඒවේතං ඒව සම්ම දසනං. සම්මයක් දැර්සෙන්ටපත් වෙන්නේ බුදු වෙන්නේ උතනින්. මොනවා තවත් කියන්නේ? ඒතර හංගර තියනවා ආගම. බුදුහාමුදුර කිසිම දෙයක් හංගුවේ නැහැ. බුදුහාමුදුර සෑම දෙයක්ම විවටෝ විරෝචති. බුදුහාමුදුරන්ගේ ධර්මයේ විවෘත කරන බබලනවා සුවඳ ගන්නවා. බමුණන්ගේ ධර්මයේ හංගන්න හංගරන සුවඳ ගන්නවා. හංගන්න ඕන. ඇත්ත කියන්නේ. විවටෝ විරෝචති. මේක මේ ඉරි කරන්නේ මොකටද? ඔයතර සත්‍ය දකින්න ඕන නිසා. අද ලෝකේ අවුල් වියවුල් විශාල විද්‍යාඥයෝ ඉන්නවා. ඒව නැතේ කියලා කිව්වේ නැහැ. ඒ කොතන විද්‍යාඥයෝ ගියත් එකම විද්‍යාඥයෙක්වත් අදට ඉන මේ ලෝකේ ඉන්න කට්ටිය මම දකිනවා. එකම විද්‍යාඥයෙක් නැහැ. කාලය කියන එක ඉක්මෝල. නමුත් පින්නන්නේ සියලුම තථාගත සම්මා සම්බුදුරන් වහන්සේලා කාලයේ කොහොමද? ඒක නිසා තමයි নমස්කාර පාඩේ තියෙන්නේ. ධර්මයට අපි নমස්කාර කරනකොට අකාලිකෝ භගවතෝ ධම්මෝ භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ අතීත වර්තමානාගත කාලත්‍රයෙන් තොරයි. මෙච්චර කල් වයසට ගියාට මේක ප්‍රසිද්ධිය කියන්න ඕන කතාවක්. දැන් එතකොට කාලයෙන් තොර ධර්මයක් බුදුහාමුදුරුවෝ දේශනා කරා ලෝකෙට ඉරි කරා. එතකොට අතීත වර්තමාන අනාගත කාලයත් එක්ක ධර්ම තමයි සාපේක්ෂවාදී චින්තනය හරහා අපිට ඉලි කරලා තියෙන්නේ. එතකොට ඒ ධර්මයේ කොහෙ තියෙන්නේ? තමන්ගේ රටේන්නේ. කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ නැහැ. ඒක බොරුද කියන්නේ? එතන කියන්න පුළුවන් බොරුව කියලා කියන්නේ. තමන්ගේ තදනින්නේ කරන්නේ කින්නවද? එතන මමෙක් ඉන්නවද? එතකොට අපි ඔය ඇත්තරම තරක් නෙමෙයි මේ කතා කරන්නේ. එතන කරන්නේකුත් නැහැ, කරවන්නේකුත් නැහැ, විඳින්නේකුත් නැහැ, විඳවන්නේකුත් නැහැ. එතන මරණයක් තියෙනවද? එවන උපත්යක් තියෙනවද? තමන්ගේ තදින්නේ මරණයක් හරි උපත්යක් හරි තියෙනවද කියලා ඇහුවා. එතකොට අපි බලන්න මෙතන කියන බුද්ධ ගර්භය කියලා. තමන්ගේ තදින්නේ. ඒ කියන කරුණ ඔබ දන්නේ නැහැ. නමුත් ලෞතර බුදුහාමුදුරුව අපිට කියනවා උන්වහන්සේ ධර්මයේ දැක්කට පස්සේ කියන්නේ පටන් ගන්න කිව්වා. කොතෙන්ද පටන් ගන්නේ? තමන්ගේ තදින්නේ. දැන් එතකොට ඔබට හැම කෙනෙකුටම දැනුමක් එනවා. මොකද්ද මේ දැනුම? තදනින්දේ මේ ඉන දාර්ශනිකයෝ, මේ ඉන විද්‍යාඥයෝ, මේ ඉන පඬිතුවරු එක්කෙනෙක්වත් මොකක්වත් දන්නේ නැහැ. චින්තනේ හරහා. චින්තනේ හරහා දන්නේ නැහැ. ඒ චින්තනේ හරහා කියන්නේ ඉන්ද්‍රිය නිර්මාණ හරහා මොකක්වත් තත්ත්වය දන්නේ නැහැ. දන්නේ නැහැ. දැන් ඉන දාර්ශනිකයොත් එහෙමයි. විද්‍යාඥයොත් එහෙමයි. පඬිතුවරුත් එහෙමයි. වෛද්‍යවරුත් එහෙමයි. ඉතින් ඒක නිසා කෙලස් නැහැ කියලා කියන්න බෑ. කොතන බැලුවත් කෙලස් බරිත කෙලස් ගෝරි තමයි තියෙන්නේ. කොතන ගිහලා බැලුවත් එහෙම තමයි තියෙන්නේ. එතන අද දියුණුව කියලා ගත්තට මේ කෙලස් ටිකම නම් සසර තව තව දිගට දිගට යන්න වෙනව ළමයෝ. ජීවිත කෝටි ප්‍රකෝටි ගණන් ඔයගොල්ලන්ට දෙන්න වෙනවා. බලහැක්කාරයෙන් ගන්නෙ. කපල කොටලා බලහැක්කාරයෙන් ගන්නවා. ඒ වගේ අවස්ථාවල වලට අපි කොච්චර මූණ දිර තියනවද? ඒත් බුදුදහමේ තියෙන ආශ්චර්යය තේරෙන්නේ මෙන්න මේ කාරණේ තේරුම් ගත්තොත්. ඒතොත් තද නින්ද කියන ධර්මය අපට අත්‍යවශ්‍යම දැනගත යුතුයි. හැබැයි ඒක වචන හරහා බලන්න බෑ. එතන තමයි පටන් ගන්න කී බුදුහාමරෝ ආරම්භත. එතකොට ආරම්භත කියලා කිය පටන් ගත්තාම අපි දන්නවා අපේ යම් දැනුමක් ලබාගෙන තියෙනවා නම් අපි දැනුමක් ලබාගත්තේ අසකරණාශ්‍රය දිවසරණින් මනහරහා. දැනුමක් ලබා ගත්තේ. දැන් අතන එතකොට ඒ දැනුම තමයි මම මේ කතා කරන්නේ අපි හින්දු ධර්මයේ කියලා. වේදාන්ත ධර්මයේ කියලා. ඒකට ඕන භාෂාවෙන් කතා කරන්න. වේදේ ගතව සිංහල හරි දෙමළ හරි පාලි හරි සංස්කෘත හරි භාෂාවල ගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. ඕන භාෂාවෙන් කතා කරන්න. ඒ භාෂාවල කතා කර කර එක වරදුත් නැහැ. දැන් අපි තේරුම් කරගන්න යන උත්සාහ කරගන්න ඕනේ මොකද්ද මේකේ පීවර මොකද්ද කියන එක. දැන් එතකොට අපේ
තදනින්දෙන් අවදි වෙලා. අවදි වුණාම මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරේ? මේ තදනින්දෙන් අවදිුනේ අපි මේ ක්ලේශ වටේට. මේ ක්ලේශ වටේට අපි අවදිලින්නේ චින්තනය හරහා. බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? නික්කමත ඒ බුද්ධ වචනක අපි වචනෙන් කතා කරනවා නික්කමත කිව්වා. ඊතර ඉන්න එපැයි කිව්වා. මේ අවදියේ මේ අපි එතකොට අපිට ඇත්ත වශයෙන්ම අපි අවදි වෙලා දින්නේ. අවදි වෙලා නම් බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ ඉන්න එපැයි කියලා. අපි අවදි වෙලා නැහැ. අපි තවම අවදි වෙලා නැහැ. නිකන් බොරුවට කියන්නේ පාවදි වෙලා කියලා. අපි අවදි වෙලා නැහැ. තවමත් අපි මරණින් ඉඳ ඉන්නේ. අවදි වෙලා නැහැ. එහෙම අවදිවීමක් වුණා නම් මේ ලෝකෙ කොච්චර සාන්තද? මේ ලෝකෙ කොච්චර සාන්තද? මේ විෂම අදහස් කොච්චර වැකිර යනවද? ඔය විෂම අදහස් ඔක්කොම ගත්තේ ඉන්ද්‍රිය නිර්මාණ තුලින්. ඒවම තමයි මිනිහා විනාශ කරන්නේ, මිනිහා සුගතිය පැත්තට ගෙනියන්නේ චින්තනය හරහා. ආරබත. දැන් අපි පටන් ගත්තේ කොතනින්ද? තතෙන්ද පටන් ගත්තා? අපි චින්තනයට අවදි වුණා. මේක හොඳට ඇයි බුදුහාමුදුරුවෝ මේක එපැයි කිව්වේ? මේ අවදි වෙලා ඉන්න එක එපැයි කිව්වේ ඇයි? ඒක සාමාන්‍ය වචනයක් නෙමෙයි බුද්ධ වචනේ. ඒ භද්‍ර කල්පිටම බලපවත් කරනවා. ඒ අනන්ත ප්‍රමාණ චක්‍රවාට වලට බලපවත් කරනවා. ඒක අනන්ත ප්‍රමාණ චක්‍රවාට කරා ගමන් කරනවා. ඒ වචනේ. ඒ බුද්ධ වචනේ. ඒ වෙනස් වෙන්නේ නැහැ. දැන් මොකද කිව්වේ? අවදියේ ඉන්නපයි කිව්වේ මොන හේතුවක් නිසාද? මනස කියන එක අපි හදාගත්ත එකක්. මයින්ඩ්. මනස. මේ මනස කියන ධර්මයේ අරූප ධර්මයක්. මේ මනස කියන එක තමන්ගේ තදනින්දි තිබුණේ නැහැ. අන්න ඒක වල දන්නේ නැහැ. තමන්ගේ තදනින්ද ওই මනස නැහැ. නමුත් පින්නත් නේ සතාට අවදි වෙන්න මේ මනස තියෙන්න ඕන. මනස නැතුව අවදි වෙන්නේ නැහැ. ඒක නිසා ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේ කියනවා මනෝ පුබ්බංග මා ධම්මා පූර්වංගේ මනස පළවෙනි කාරණේ මනස එන්න ඕන. තදනින් ඉඳලා ඔයර්තු අවදි වෙන්නේ කොහෙන්ද? ඔබට මනස එනවා. මනස එනවා කියන එක තේරුම පූර්වංගේ ආවට පස්සේ ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ මනස. ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ මනස. මනෝ පුබ්බංග මා ධම්මා. ධම්මා කියන්නේ අසකරණාසේරි ශරීරය. මේ මනත් එක්ක සම්බන්ධ වෙනවා අරූප ධර්මයක් එක්ක. දැන් ඔයතර පින්නත්නේ දැන් එතකොට දැන් අර කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ හිටපු නැත්තන මේ ලෝකෙට එනකොට කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ ඉන්නවා. තේරුම් ගත්තේ? ඒ කොහෙන්ද ආවේ? ඉන්ද්‍රිය නිර්මාණ තුළින්. අම්මා තාත්තා අයියා අක්කා කියලා අපි ඔක්කොම ඉගෙන ගත්තේ නාම රූපයක් වශයෙන් ඉගෙන ගත්තේ ඔක්කොම අපි ඉගෙන ගත්තේ ඉන්ද්‍රිය හරහා. වෙන කොහෙන් ගත්තත් අපි දැනුමක් නැහැ. ඒතර විශ්වවිද්‍යාලද ඉගෙන ගත්තත් ඒ දැනුමක් නැහැ. ඒ අපි ඉන්ද්‍රිය හරහාම ගත්ත දැනුමක්. ඉතින් මේ දැනුම චින්තනය හරහා ගත්ත දැනුම බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා පෙන්නනවා මේක සාරවත්දයක් නෙමෙයි. දැන් අපි අවිල්ලෙන්නේ චින්තනයට. මේ චින්තනයේ ඉඳගෙන තමයි අපි අවුල් කරන්නේ. හොඳ කරන්නේ, බන කියන්නේ. සමාදන් වෙන්නේ. ඔක්කොම කරන්නේ මේ චින්තනයේ නේද? ඇයි මෙතන ඉන්නේ පැයි කියපු බුදුහාමුදුරුවෝ? අන්න මනස මුල් වුණාම මොකද වෙන්නේ? මනස මුල් වෙලා අපි ප්‍රධාන මනස මුල් වුණාම අපේ ඉන්ද්‍රිය අවදි වෙනකොට විශාල ධර්මපත තුනක් අරන් එනවා. මනසත් එක්ක. ඒක සතාටම ඇති වෙන්නේ. ඒක මනසත් එක්කම අරන් එන්නේ. මොකක්ද අරන් එන්නේ ධර්මය? අවිද්‍යා. අවිද්‍යා කියන්නේ විෂම ලෝභය. විෂම ලෝභයට අවිද්‍යා කියන්නේ. මෙතන මොකද මේ විෂම ලෝභය කියන්නේ? විෂම ලෝභය ඉබේ යාවේ නැහැ. අගක් මුලක් මේ සංසාරේ පටන් අරගෙන තවමත් අපි එනවා. කරවැලයි දඬුපුල් බෑ අරගෙන. අතකින් කරවැලකේ අතකින් නඩු බෑගෙන නාම රූප දෙක. මේ තවමත් එනවා. සංසාර දිකට එනවා. හොඳට පැහැදිලිව තේරුම් කරගන්න. දැන් අත්තරයි මේ කරවලයි කියන්නේ පටන් ගත්ත දවසේ ඉඳලා නාම ධාතුවේ රූපයේ දෙකම අරන් එනවා.
රූපෙට තමයි නඩුබිලා යන්නේ. රූපෙට තමයි අපි කැමති වෙන්නේ. ඒතර රූපය කියලා කියන්නේ අත්ත වශයෙන්ම රුප්පණ ලක්ෂණයෙන් යුක්ත ධර්මයක් මිසක් තියෙන දෙයක් නෙමෙයි. රුප්පණ ලක්ෂණයක් විතරයි තියෙන්නේ. ඉතින් රුප්පණ ලක්ෂණය කියන එක තේරුම් කරගන්න බොහොම ගැඹුරුයි. උඟා දුරට භාවනා කරලා තමයි ඒක ලබා ගන්න ඕන. විතර වෙනස් වීමක්. පවතින ධර්මයක් නෙමෙයි. රූපේ පවතින එකක් නෙමෙයි. ඒතර නාමයේ පවතිනවාද? නැහැ. ඒකත් ඒ ක්ෂණයෙන් විනාශ වෙනවා. නාම රූප දෙකෙන් යුක්තයි. ඒතර නාම රූප දෙකෙන් යුක්ත ශරීරය මොකද අපිට තියෙන්නේ? රූපණ ලක්ෂණයක් තියෙනවා. ඒතර රූපේ අපිට අල්ලගන්න බෑ. අපි මේ හිතුවට. දැන් මේ අපි ඉන්ද්‍රියලෙන් අල්ලගත්තට ඒ නිර්මාණ වලින් අල්ලගත්තට කවදාවත් අල්ලන්න බෑ. අපි රූපේට ආදර කරන කෙනෙක් නැති වුනහම අර එයාගේ තියෙන කුරුමට වැඩි අපි සොයන්නේ මොකද්ද? එයාගේ අන්න පෙට්ටියට ගියේ මොකද්ද රූපේ? ඒ කියන්නේ අපිට නම් වශයෙන් කරා අම්මා තාත්තා අයියා අක්කා මල්ලි නංගි ඕන කෙනෙක් තරහකාරයෙක් ඕන කෙනෙක් ඕකට අයිති වෙනවා. ඉතින් මේවා බොරු නෙමෙයි මේ කියන දේවල් ඔයතර තේරෙන්න මොකද මේ සිංහලෙන් කියන්නේ කියලා. මේ සිංහල තේරෙන්නේ නැත්නම් මණි මන් දන්නේ නැහැ. ඊටාම පහසු පොඩි ළමයෙකුට තෝරගන්න පුළුවන් සිංහලෙන් මම මේ කතා කරන්නේ. මෙච්චර ලේසියෙන් සිංහල පාවිච්චි කරන්න වෙන ක්‍රමයක් නැහැ. මම ඊටාම වචනත් ඒතර නරක නැහැ. ඒ තරම් හොඳයි කියලා කියන්නේ නැහැ. ඒ වෙදින් සංසාර පුරුදු. හරි? ඒ පුරුදු ඔක්කොම නැති වෙන්නේ නැහැ. දැන් මේ තියෙන ස්වභාවය නිසා මට මෙහෙම කියන්න වෙනවා. දැන් එතකොට පළවෙනිම මොකද උනේ? මනසත් එක්ක අපිට මොකද ඇති උනේ? අවිද්‍යාව, විෂම ලෝභයක් තියෙනවා. මේ විෂම ලෝභය කියලා කියන්නේ මොකද්ද කියලා තවත් විස්තර කළ ගත්තොත් තියෙන්නේ අපි සතර හිටපු විදිය. ඒකට තිබුණු කැමැත්ත. ඒ කැමැත්ත මේ ජීවිතයට ආවයි කියලා ඔක නැති වෙන්නේ නැහැ. ඒකත් ඔයලා අරගෙන ඉන්නේ. දැන් තේරුණේ? දැන් ඇහැට පේන වගේ පේනවා සසර ආපු විදිය. දිගටම ආවනේ. ඒ ආපු ගතිය නිසා තමයි මොකද ඇති උනේ? විෂම ලෝභයක් තියෙන්නේ. ඒකට කරුවක් පලි නැහැ. මේ ඉන්ද්‍රියලා ඇති වෙන ලෝභය. අනිත් එක මොකද්ද? ව්‍යාපාද. ව්‍යාපාදික කියන්නේ තරහ. එතකොට තරහ කියන එක මේ ජීවිතයේ ඉඳලා එනකන් නෙමෙයි. අනාදිමත් සංසාරේ ඉඳලා එන එකක්. පටන් ගන්න කොතනද කියලා කියන්න බෑ. ඒ එන තරහත් මේ ජීවිතේත් අරගෙන එනවා. අපි ගේන බඩු මළු දෙක. මොකද මනසෙන් මොකද අරන් එන්නේ? විෂම ලෝභයයි තරහයි. ඉන්ද්‍රිය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය විවෘත කරනවත් එක්කම අපිට එන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. චින්තනේ හරහා. නමුත් අපි කතා කරනකොට කියන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කිසි කතාවක් ලැජ්ජ බර නැතුව කියනවා. සම්මා දිට්ඨියක් තියෙනවද? සම්මා දිට්ඨිය තියෙනනම් ඔයත කාලෙන් තොර වෙන්න ඕන. එතකොට උතුම් සංග්‍රහයටයි තියෙනවා. සුපටිපන්නයි, උජ්ජපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමජ්ජපටිපන්නයි. එහෙම නැත්නම් එක්කෙනෙක්ව සංග නැහැ. ඒත් දැන් අනිත් එක ලස්සන සංග කතාවක් තියෙනවා. මම බුදුන් දැක්කා. මම පළවෙනි මාර්ගයටපත් වුණා. මම දෙවෙනි මාර්ගයටපත් වුණා. මන් තුන්වෙනි කීසි කෙනෙකුට කියන්න ඕනේ නැහැ ඕක. උදේන කියන්න කෙනෙක් හිටියේ නැහැ. තමන්නම් කවුරු හරි හිටියනම් තමයි කාරණා හරි කියන්න පුළුවන්. හිටියා ඉන්නවද? තමන්ගේට අදෙන්ද කවුරුක් හිටියද කියලා ඇහුවා. කාට කියන්නේ එතකොට? ඒතර ඔයයි කියනවනම් කියනවනේ ඉන්ද්‍රලිංගත් ධර්මයක් කරගන්න තමයි කියන්න ඕන. නැද්ද? තේරෙන්නේ නැහැ. ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් ගත්ත ධර්මයක් කරගන්න තමයි මම නිවන් දැක්කයි කියලා කියනවා. මමේ කියන වචනේ පාවිච්චි කරනකොට ලෝකෙ තියෙන පළවෙනි බොරුව පළවෙනි තක්කඩිකම තමයි මම කියන එක. ඒකට තමයි බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට පැහැදිලි කරලා පෙන්නුවා. අනේ තරහ වුණේ නැහැ බුදුහාමුදුරුවෝ. කර්ණ මෙ සූත්‍රයේ පෙන්වුවේ කොහොමද ඒක වෙන්නේ? මෙත්තා කරුණා මෛත්‍රී උපේක්ෂා කියන ධර්ම හතර වඩන්න. මෛත්‍රී කරන්න. කරුණාව ඇති කරන්න. මුිතා ඇති කරන්න. උපේක්ෂා ඇති කරන්න. ඒ සතර බ්‍රහ්ම විහාරේ වඩන්න. හැබැයි මෙහෙම කිව්වා. උන්වහන්සේ කියනවා උඩයට අරහ නැතුව උද්දං අදෝච තිරයන්ච අසම්බාධං අවේරං. අවෛරය කියන්නේ අවේරං කියන්නේ වෛරය. වෛරයක් නැතුව උඩයට අරහ බලන්න. උඩයට අරහ කියන්නේ මොකද්ද? උඩ කියලා වචනේ ගත්තේ මම මුල් කළා. යට කියලා වචනේ ගත්තේ මම මට සාපේක්ෂව.
හරහට ගෙන වචන ගත්තෙත් මට සාපේක්ෂව මේ සමාජයේ. ඒතකොට උඩයට අරහා තියෙන කාටද? කාලය පිළිගත්තු ඇත්තන්ට. බුදුදහමේ කාලයෙන් තොර නිසා උන්වහන්සේ කියනවා උඩයට හරහා නැතුව මේක කරන්න කියලා. උද්දං අදෝච තිරයන්ච අසම්භාදං අවේරං. අවෛරය කියන්නේ මෛත්‍රිය. උඩයට හරහා නැතුව බලන්න. ඒතර මමත්වයෙන් තොරවයි ඔබලට මේක කරන්න කිව්වේ. එහෙමද කරන්නේ? එහෙමද පන්සලෙ ගිහලා හැමතැනම කරන්නේ එහෙමද? හාමුදුරුවෝ කියන්න බලන්න. ඔය අත ගන්නවද හරියට? බොරු කර කාටේ තියෙන විපාක? ඈ? බොරු කරපු එක නටම. කවුරුහක් රැවටුවත් ඕක රවටන්න පුළුවන් එකක් නෙමෙයි. රවටගෙන ඉන්න පුළුවන්. එතකොට කාටෝ දනෝම Taman තමයි. ඇයි මම මෙහෙම කතා කරන්නේ? මෙහෙම කතා කරන්න ඕන. ඇයි? යම් පිරිසක් වෙනෝ නම් බුදුන් දකින්න. ඒ කාන්තේ මේ ඇත්ත වෙන් වෙනෝ. අනෙත් අය සසරට වැටෙනවා. ඒක මගේ වරදක් නෙමෙයි. ওই දේ සිද්ධ වෙනවා. බුදුන් දකින්න කැමති ඇත්ත ඉන්නවා. සසර දිගට දිගට පාරමිතා පුරාගෙන එනවා. ඒ ඇත්තොන්ට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. පැවිදිල හිටියත් ඉච්චරයි. පැවිදි වෙන්නේ නිකන් නෙමෙයි. පැවිදි වෙන්නේ ඉක්මනට මේ කටයුත්ත කරගන්න. එහෙම කියලා ලොකු හාමුදුරුවෝ ගිහිලා අර අද්දන්න උඩ සිවුර තියාගෙන කියන්නේ. සබ්බ දුක්ඛ සියලුම දුක් දුක්ඛ සත්‍ය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ ගෞතම බුදුහාමුදුරුවෝ. සබ්බ දුක්ඛ නිස්සරණ සියලු ධර්මයන්ගෙන් නිදහස් වෙන දුක් වලින් නිදහස් වෙන නිබ්බාන සත්‍ය කරණත් ආය නිවන් සාක්ෂාත් කරගන්නයි මම මේ කාසාවස්ත්‍රි දරන්නේ. මේක මොහොතකින් අමතක වෙනවනම් අනේ කවුද කියලා මම දන්නේ නැහැ. දැන් බොහෝ දෙනා කියන්නේ නිවන පස්සට දාලා අපි වැඩ කරනවා කියලා. එතකොට අර සංඝ කියන කැලේ නැති වෙලා යනවනේ. එතකොට රටේ ඉන දාමරිකයෙක් නේ. බුදුහාමුදුරන්ගේ ධර්මින කටේ එක දාමරික කොහොම සාන්ත සාන්ත ගුණේ යුත්තැත්තෝ. වැරදි කරන්නේ නැහැ කෙනෙක්වත්. වරදක් තියෙනවා නම් ඒක පෙන්නනවා. ඒ හැම එකකම සමාව තියෙනවා. මේ හැම දෙයක්ම ඒ සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්මයේ ඒ ගුණස්කන්ධයක් තියෙනවා. දැන් ඔබ තේරුම් කරගන්න. දැන් මේ මිනිස්සු වෙච්ච. දැන් ඔයත් වහන්නේ අඟුලිමාල. එයා මිනිමරුවේ. කොහොමද නිවන් දැක්කේ? සුනිත සෝපාක වසුරුක තරංගයේ කෙනෙක් කොහොමද එයා නිවන් දැක්කේ? පාලිගෙන ගත්තේ නැහැ, පන්සල් වල හිටියේ නැහැ. ඈ? එතකොට ඔයගේ ප්‍රශ්න තියෙනවා. ඔය ප්‍රශ්න නෙමෙයි පිටවන්නේ. බුදුන් දකින්න ඔබලා හැම කෙනෙක්ම සුසුසු. තේරුණාද? අවශ්‍ය කරන්නේ කාලයෙන් තොර වෙන්න. ඉතින් අනේ කොච්චර ධර්මයේ කියලාද නැහැ. ධර්මයේ බලන්න ධර්මයේ নমස්කාර කරනකොට මොකද වෙතු කියන්නේ? ටිකක් හරි මේකේ තේරුම ගන්න ඕනේ සිංහලෙන්. පාලියෙන් කිව්වට සිංහලෙන් තේරුම ගන්න කියනවා. සාඛාතෝ භගවතෝ ධම්මෝ. අපි පිළිගන්නේ භාග්‍ය තථාගත සම්මා සම්බුද්දනේ. ඒ උන්වහන්සේගේ ධර්මයේ මොන විදියද? ඈ? සාඛාතෝ භගවතෝ ධම්මෝ කියන එක සිංහල තේරුම මම අහන්නේ. ඈ? ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ මුල පැහැදිලි, මැද පැහැදිලි, අග පැහැදිලි. බොහොම මනාකොට දේශනා කරපු ධර්මයක්. අහවලට යන මම දන්නේ නැහැ කියලා කියන්නේ බෑ කාටවත්. බෞද්ධයෙකුට නම්. ධර්මයේ සාඛාතයි. අනේ මං ඔයකට දාලක් නැහැ මම දන්නේ නැහැ කියන එක ඒක ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි. ධර්මයේ ස්වාකාත නම් මුල මැද අග පැහැදිලිව දේශනා කරලා තියෙන බුදුහාමරෝ. ඉතින් මේ පොතේ තියෙනවා කියලා බලන්න මේක. ස්වාකාතෝ භගවතු ධම්ම. එනකට සාන්දි ටිකයි. සාන්දි ටිකෙන් අර්ථවත් කරන්නේ තමාම මේ මොහොතේම දකින්න පුළුවන් ධර්මයක්. මේ මොහොතේම හෙට නෙමෙයි. අනිද්දර නෙමෙයි. අද හන්දෑවට නෙමෙයි. දැන්. ඒ අර්ථයට ඇයි දැන් එතකොට ඒ අර්ථය තේරෙනවා නම් ඇයි අපිට දැන් වෙලා තියෙන්නේ මොකද්ද කියලා පේනවනේ. කාලට වෙච්ච විදිය පේන්නේ. සාන්දිටික ධර්මයක් අපි හෙට නිවන් දකින්න වෙයි කිව්වොත්. එහෙනම් තව අවුරුද්දක් ඉඳලා කසාද බදලා දරුවෝ දෙන්නේ කම්මනේ පස්සේ නිවන් දකින්න වෙයි කිව්වොත්. ඒ එහෙම කියන්න පුළන්නද? එහෙම කියන්න පුළුවන් අපිට. ඒ වටේ එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි.
එහෙම ගන්න නෙවෙයි. ධර්මයේ සාන්දිටිකයි. සාන්දි කියන්නේ දැන් තමා තුළින්ම පහළ වෙන ධර්මයක්. ඒ උතුම් දර්ශනය. ඒ උතුම් දර්ශනය අද ඉවර වෙලා නැහැ. අධිගමන අන්තර්ධානයක් වෙලත් නැහැ. අධිගමන අන්තර ධර්මනේ වෙලා තියෙන්නේ. අපි බුදුහාමුදුරන්ගෙන් ඈත් වුණා. බුදුහාමුදුරන් ඈත් වුණා බුදුහාමුදුරු වෙනස් වුණේ නැහැ. අපි වෙනස් වුණා. අපි සිතිරසනාගාවට ගියා. අපි දැන් කැලේ ඉන්න ඇත්තු වඳුරු ඒවය කට්ටිය. බුදුහාමුදුරු උපත්තන කරේ කවුද? දැන් මේක තේරුම් කරගත්තාම දැන් අපිත් ආයමත් බුදුහාමුදුරන්ගේ ධර්ම අහන සූසු වෙන නම් manussත්වය ලබා ගන්න ඕන. මාර්ගපඩවලට ඉස්සෙල්ලා. මිනිස්යාගේ ගුණධර්ම සම්පූර්ණ වෙන්න ඕන. ඒ ගුණධර්ම නැතුව කවදාවත් ඔක වෙන්නේ නැහැ. මේ ප්‍රත්‍යක්ෂ ධර්මවල වෙන්නනේ. එතකොට බුදුදහම පෙන්වන සීලය ඔය ඔබලා ගත්තු සීලයක් නෙමෙයි. ඔය ඒ සීල් කියන්නේ ඔබට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ මොනද? ඉන්ද්‍රිය වලින් ගත්තු සීල් එකක් ගන්න නෙමෙයි එතන තියෙන්නේ. ඒ ධර්මතාවය තියෙන තමන් ළඟ. ඒ තමන් ළඟ තියෙන කොතනද? තමන්ගේ අඩනින්දේ. එතන බුදුහාමර කියේ යොංජත බුද්ධ ශාසනේ. බුද්ධ ශාසනේ තියෙන්නේ බුදු කෙනෙක් දේශනා කරේ බුද්ධ ශාසනේ දින ගන්න. හාමුදුරුවෝ නෙමෙයි. බුද්ධ ශාසනේ කොතන තියෙන්නේ? තමන්ගේ අඩනින්දේ. යොංජත බුද්ධ ශාසනේ. එතන පිහිටුවොත් තමයි එතන ඔය දන්නවද? ඔයත් ඔහර තියෙන්නේ හොඳ හේ නෑ නරක හේ නෑ. හේනේ පලාපල කියන විතරයි දකින්නේ. ඈ දැන් ඒක දැන් අර අපි කතා කරනකොට ගත්තත් මොකද? නරක හේන පේනවා. අපිට ඕන හොඳ හේනයක් හරි හොඳ හේන දැක දැක ඉන්න. ඒකද ඒ කිව්වේ? එතන බලන්න ඕනේ මේ හේනේ කියන්නේ මොකද්ද කියන එක. ඩ්‍රීම්. මේ හේනේ කියන්නේ මොකද්ද? ඒක අනිත් එක තියෙන්නේ කොයි ලෝකෙද? අඩනින්දෙදී. අඩ කියන්නේ මොකද්ද කියන එක තේරෙන්න ඕනේ. අඩ කියන්නේ පළුවක්. ගෙඩියකින් ගෙඩියක් ගත්තොත් සම්පූර්ණයි පළුවක් අඩ. එතකොට අඩ කියනකොට එක පළුවක් නැහැ. අනිත් පළුව තියෙනවා. මොන පළුවද නැත්තේ? ඇස අරමුණු ගන්න පළුව නැහැ. ඇස කන නාසය දිව ශරීරයේ ඒ පළුව නැහැ. ඒවෙන් ගත්ත ඒවා තියෙනවා. අර මනේ තියෙනවා. මනේ තමයි ඒක දාලා තියෙන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන. දැන් මෙහෙම කිව්වම ඔයතර බන තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැහැ. ඇහුවද මෙහෙම? ඒ කියන්නේ මේ ජීවිතේ බුදුන් දකින්න පුළුවන්. ඒතර කාටවත් නෙවෙයි තමන්ට තමන් අවංක වෙන්න ඕන. දැන් ඔබට පේනවා. එතකොට අර අඩ නැහැ. ඉන්ද්‍රිය වලින් බලන්නේ නැහැ. අන්න හේනවල මෙතෙක් කල් ඔය තුනේ දැක්ක දෙයක්. ඉන්ද්‍රිය වලින් බලගත්තොත් නිර්මාණවාදීට යනවා කාලයට වැටෙනවා. ඈ කණ නාසය දිවතරෙන් බැලු කරා. ඒකෙන් තමයි මමත්වයේ හැදින්නේ. කාලෙට වැඩලා. ඉන්ද්‍රිය වලින් බලන්න බෑ අතන. ඒ ආඩ වැහිලා තියෙන්නේ. ආඩ ඒ ආඩ වැඩ. අනිතර ඒවෙන් බලාපු ඒවා තියෙනවා. ඒ මොනවද ඔක්කොම? ඈ කඩුවක් දැක්කයි කිව්වොත්. ඔය අතර කඩුව කොහෙන් දැක්කේ? මේ උදාහරණයක්. කඩුව කොහෙන්ද දැක්කේ? ඔය කඩුවක් දැක්කයි කියලා කියනවා. කඩුවක් දැක්ක කොහෙන්ද? ඔයගොල්ලන්ට බණගෙන හිටියන් දැන් මේ කෑනු ගහයි මම නිසද්දු නිකන් ඉන්නවා. බල්ලෙක් දැක්කයි කියන්නේ. බල්ලෙක් දැක්ක කොහෙන්ද? බල්ලා කියන නම ප්‍රකටින් අපි කතා කරනවා. දැක්ක කොහෙන්ද? ඈ? ඔය ඈ මස් ඇතනේ. ඇයි ඔක කියන්නේ බය? ඇයි එහෙම බය වෙන්නේ මොකටද? අපි පුරුදු කරපු ධර්මනේ මේ අපි පුරුදු කරලා තියන්නේ ඒවනේ. මස් ඇසෙන් බලලානේ කියන්නේ. බල්ලෙක් දැක්ක, නරියෙක් දැක්ක, මිනිස්සෙක් දැක්ක. එතන යකා දැක්කයි කියලා කිව්වත් ඇසෙන් ගෙව්වා. යකා දැක්කද ඔය ඇත්ත ඇසෙන්? ඈ? යකා දැක්ක කට්ටිය කී දෙනෙක් ඉන්නේ මෙතන? යකා ගහපු කට්ටිය. දැන් ඔයගොල්ලෝ උපාසකම් වල වුණාට නූල් බැඳගෙන බෙර වගේ අරගෙන ආවා මෙහෙට. බෙර බැඳගෙන වගේ ආවා.
ඒව කොහෙන්ද සනීප කරේ? ඒ ඒව සනීප කරේ ප්‍රඥා. ප්‍රඥාව දීප ජලිතෝ ජිතවා මුනින්දෝ. ප්‍රඥාව නැමැති පහන පත්තු කරලා මේ ඝන අන්ධකාරය නැති කරා. අද ලෝකේ තියෙන්නේ ඒවම ඇති කරන එක. හරි සූර්යයත් දාගනි ග්‍රහවලට. ග්‍රහය මොනක් මොනව කරන්නේ අපේ අපලවලට. හිං තරිස්සන් දිතාරකා. තාරක මොනව කරන්නේ අපේ ජන මේ අපි කරපු මේ කර්ම වලට. අපි කරගහන ඒවට. අපේ කරපු කර්ම අපිම ගෙවන්න වෙනවා. ඒක ඒක ධර්මයන් නැති වුණත් ඇතත් නැතත් ඒක සිද්ධ වෙනවා. මේ ලෝක ස්වභාවය. දැන් ඔබට පැහැදිලි මම මේ මොකද්ද මේ කිව්වේ කියලා. මට අවශ්‍ය කරන්නේ උබලට බුදුන් දකින්න කැමති නම් මේ සීලය පිළිදු වෙන්න ඕන. ඒතර සීලය කියලා කියන්නේ ඉතින් මට ඉතින් ඔක කෙලින් මේ ස්වභාවය කියන්න බෑ. මුළු ලෝකයම විරුද්ධයි. ඉතින් ඇත්ත වශයෙන්ම බය නැතුව කියන්න බුදුහාමුදුරුවෝ පන්සිල් දුන්නද? අහලා තියෙනවද? බුදුහාමුදුරන්ට කියන පංචශීල බුද්ධ කියලා. කොසමෑනුවර වැසියෝ. දැනුත් ඒ වචනේ පාවිච්චි කරනවා කොසමෑනුවරින් නෙතු. පංචශීල බුද්ධ කියලා බුදුහා අනිත් එක ඉගෙන ගනිව්. නියම පන්සිල්. එහෙම කෑ ගැහුවා මිනිස්සු. නියම පන්සිල් ඉගෙන ගන්නයි කියලා. මොනද පන්සිල් කියලා කිව්වේ? මේ ඉන්ද්‍රිය පහ ඇස කන නාසය දිව ශරීරය සංවර කරගන්න. නැත්තං එක සීලයක් ගන්න. ඒක ගත්තේ එකදා උපන් වස්තු පහ වෙන්නන ගත්තේ ඒකයි. එකදා උපන් වස්තු පහ ගත්තහම ඒ ශ්‍රීමක දන්ත ධාතුවේ හැපිච්ච වචනයක් තමයි එකදා උපන් වස්තු පහ. පළමුව මොකද්ද? සිද්ධාර්ථ. ඒ මොහොතේ පහළ වෙන්නේ. සිද්ධ වූ පරිනිස්පන්න වූ අර්ථත්තේ සිද්ධාර්ථ. එතකොට එතුමට ඒ බුද්ධත්වය සඳහා එයාට අවශ්‍ය කරන බිරියක් නැත්නම් බරුවක්. ඒ කවුද? යසෝදරා. ඒ යසෝදරා කියන නම ඒකේ තියෙනවා. යස උදර කියන එක. යසෝදරා කියන වචනේ කතාව යස උදර උදර කියන්නේ බඩට. යස උදරයක් කියන කියන්නේ යහපත් බඩක් තියෙනවා කියනවා. ජූලෝදර පොඩි බඩක්. මහෝදර මහ බඩක්. යසෝදර. යස උදරයක් කියන්නේ යහපත් බඩක් තියෙනවා. කාටද? එතු යසෝදරාව කියන්නේ කාටද? දැන් සිදුවයි කුමාරය අපි භාර්යාවරි අපි හැම ප්‍රත්‍යක්ෂයෙන් කතා කරනවා. ඒතර යසෝදරාව. ඊතර අර්ථවයි කරන්නේ මොකද්ද? මේ සිදුවයි කුමාරයාට අර්ථ සිද්ධිය සිද්ධ කරගන්න ඒ බිරිය අත්‍යවශ්‍යයි. එයයි තෝරලා බේරලා දෙන අවශ්‍යදේ. ඉන්ද්‍රිය පහෙන් මේවා ඔක්කොම මේක ඇතුළට දාගන්නේ නැහැ. එහෙමනම් කනත්තක් වෙනවා. අසෝචි කකුස්සක් වෙනවා. ඔක්කොම මේ ඉන්ද්‍ර පහෙන් එනව දාගත්තොත්. දාගන්නේ තෝරලා බේරලා. තෝරලා බේරලා දාගන්න ඕන. අන්න එයා ඒක නිසා කවුද? යසෝදරාවක් හම්බුණා. ඒකදා උපන් ධර්ම. සිද්ධාර්ථ සිද්ධ වූ පරිනිස්පන්න වූ අර්ථත්තේ උතර යසෝදරාව කියන එක ලෝකෙ මේ භාර්යාව උතුම් කියලා සලකන්නේ යන්නේ ඒක නිසා. ඒ ස්වාමි පුරුෂයා බුද්ධත්වයට දක්වාව ඒ යන මෙහෙයට උදව් කරා. අන්න ඒ භාර්යාවගේ ලක්ෂණය. ඔබ පන්සලට යන්න එපා. ඔබ පන්සලට ගිහින් ඉන්නත් එපා කියලා එහෙම කියන්නේ නැහැ. කතාද මෙන්ද ගන්නකම් හොඳයි. ඊට පස්සේ හරි ලාස්ලා දාලා විද්ද වගේ ගුණා පිට යන්න වගේ පිට උඩ තියාගෙන යන්න තමයි බලන්නේ. එහෙම නෙමෙයි. අන්‍යෝන්‍ය සම්බන්ධයේ ඒ විදිහට තියෙනවා. එතකොට දැන් ඔය අතර සිංහ හොඳ පොඩි බබු නෙමෙයි හොඳ ලස්සනට මේ සිංහල තේරෙනවා. යසෝදරාව. යසෝදරා කියන්නේ මේ ඉන්ද්‍රිය පහට එන ඒවා තෝරලා බේරලා දෙන්න ඕන. එයයි එයයි බුදු කෙනෙකුට අර්ථ සිද්ධිය කරගන්න එහෙම කෙනෙක් ඉන්න ඕන. අනිත් එක ගැඹුරු බදාමත් තමයි කාන්ත කාශ්‍යය. මේ හැමෝම ළඟ ඉන්නවා. නාකී කියන කතාව නෙමෙයි තියෙන්නේ. නාකී කියන්නේ නොහැකි කියන එක. නාකේ උනක් කන්තකස්සයා ඉන්නවා. කන්තකස්සයා කියන්නේ කවුද? බුර බුරා නගින රාගය.
ඌට කම්බිවට වල 100ක් උඩින් යන පැනලා යන්නේ නැහැ ඒ. ඒව නැත්තේ නැහැ. ඒව නැහැ කියලා කිව්වොත් වැරදි. අන්න බුරුබුරානගෙන රාගය. ඒ කාටේ උපමා කරේ? කාන්තකාශයට. ඒත් හිදුවේ කුමාරුත් එක එකට පහල වෙන කට්ටිය. අනිත් එක චන්න ඇමතියා. චන්න ඇමතිය මොකටද? කාන්තක ආශය දක්කන්න එන එකේන. චන්න ඔයා දැක්කද? සිරිවැක් කුමාරයා කුඩා කාලේ කාන්තකාශය පිට යනකොට කාගෙන්ද අහන්නේ? චන්නගෙන් අහන්නේ. අන්තිමට චන්නට මොකද කරේ බුදුනාට පස්සේ? බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වා. බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව නැහැ කියන්නේ මොකද්ද? කතා කරන්නේ නැහැ ඇත්ත එක්ක. කවුද? ලෝතරා බුදුහාමුදුරුවෝ චන්නත් එක්ක කතා කරන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? චන්න කරන්නේ ඔයගොල්ලෝ ගාව එන චන්න මොකද කරන්නේ? දැක්කද ඔයාලා චන්න? චේතනාව. චේතනහම් භික්කවේ කම්මං වදාමි. කර්මය කරලා දෙන්නේ කවුද? චේතනාව. එතකොට දැන් හොඳ චේතනාව පහළ නිසාද කොහොම හරි උදේ පාන්දර අරුල්ගේ බණහන් යනවා කියලා ආවා. නැත්තගෙන්නේ. එහෙම නෙයි ආවේ. ඕක මොකක් හරි කියනවා අහලා යන්න ආවා කියලා. කමන්නේ. හරි? චේතනාව හොඳයිනේ. කවුද ඒ කවුද චේතනාව කියන්නේ කවුද? චන්න. අන්න චන්න කියන එක දැන් මතකයි ඔහොම කිව්වා මොන්ට මතක තියෙනවා. චන්න. අනිත් එක මොකද්ද? අපි හැමෝම ගාව තියෙනවා බෝ වැටයක්. බෝධිය. බෝ වැටේ තියෙන්නේ මිනිස්සෙක් තුල. ගහක නෙමෙයි. මේ බෝ වැටේ පැල කරගන්න තමයි අපට ඕන. එතකොට බෝ වැටේ කියන එක අපි දන්නවා ඒක පැල කරන ඕන වැටයක්. ඒකට ඒක නිසා අපි මේ දහමට කියනවා ලෝතුරු දහම. තුරු කියන්නේ ගස් වලට. ලෝතුරා දහමක්. හැබැයි කල්රිය කරන දහමක් නෙමෙයි මේක. ඔයගොල්ලෝ ඉන්නේ කොහෙද? කල්රිය කරන එකේ. ඒ බස් එක වැරදි. දැන්වත් බස් එක හරි ඔකෙන් බහලා නැගින්න. ආර්ය බස් එකට. හරි? ආර්ය බස් එකේ නැග්ගොත් උදාහරණ කරනවා. මේ විදිහට කතා කරනවා. යටින්ද කීලෝ පටවින් සිටෝසියා. එතන මොකද ඒ කිව්වේ? උදාහරණයක් දෙන්නේ. ඉන්ද කීලය ගල් කනුව. ඒ ගල් කනුව පොළවේ හිටවල තියෙනවා. යටින්ද කීලෝ පටවින් සිටෝසියා. චතුබ්බි වාතේබි අසම කම්පියෝ හතර දිසාවෙන් හැමන හුලඟෙන් ඒ ගල් කනුව හෙලෙවෙන්නේ නැහැ. ඒ ගල් කනුව හොලවන්න බෑ. තතු මං සත්පුරුෂන් වදාමි. කාටද මේ කියන්නේ? අසත්පුරුෂයන්ට නෙමෙයි සත්පුරුෂයන්ට. සත්පුරුෂය කියන්නේ කවුද? ඇසකර නාසය දිවතරේ මන සක්කාදික්කේ නැති කරන්න යන උත්තමයන්ට. සත්පුරුෂයන්ට. සත්පුරුෂන් වදාමි. යෝ ආර්ය සත්‍යානි අවෙච්චපස්ති. මේ ආර්ය සත්‍ය පිටලා හෙලෙවෙන්නේ නැහැ. කරිට ගල් කනුවක් වගේ. ඒ ධර්ම පිළිවෙල නම් එහෙම තමයි. කිසි වරදක් කරන්නේ නැහැ පින්වත්නි. කිසි කෙනෙකුට අවඩක් වෙන්නේ නැහැ. ඒක කවුද? ඉදම්පි සංඝේ රතනම් පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. සංඝ රත්නයට අයිති වෙනවා. ඉන්ද කේලයක් වගේ ආර්ය සත්‍ය පිළිහෙනවා. එතකොට ආර්ය සත්‍ය පිළිහෙනු එක්කෙනා බෝධිය තියෙන කොහෙද කියලා දන්නවනේ. බෝධිය තියෙන කොහෙද? තමා තුල. තමා තුළ තියෙන බෝධියට පිටුපාන එක තමයි කරන්නේ. ඒ පිටුපාන වෙයි කියන්නේ ඒක මැරෙන උපදින එකක් නෙමෙයි. පැලවෙන ගහක්. ඒ බෝධියට පැලවෙන්නේ නැති වෙන පිටුපෑවා. පැලවෙන්නේ නැහැ. ඊළඟට ඒක ගත්තා කියනවා තේ කීන බීජා අවිරුලි චන්දා නිබ්බන්ති දිරා යත අයම්ප දීපෝ. පහණ නිවුණ වගේ කියලා කියන්නේ මොකද්ද? පහණ නිවුණ වගේ වෙන්නේ කවුද? කේනම් පුරාණ අතීත වර්තමාන කාලත්තරෙන් තොර වෙලා මේ වර්තමානෙන් නැතුව ඒ වැඩේ ඉන්නේ කවුද? අරිහත්ත්වයටපත් ප්‍රහතන. ඒක මේ හැමෝටම තියෙන බලයක්. හැමෝටමයි තියෙන බලයක්. මනුස්සයන්ට. මනුස්සයෝ බොල් වෙලා නැහැ පින්නත්. ජාති ભેද කුල ભેද ආගම් ભેද කුලේ අනුනුකද්දෝ කියලා බුදුහාමුදුරු කියන්නේ කුලේ ඇලෙන කට්ටිය බුදුන් දකින්න බෑ. මම අහවල් ලොක්කන අහවල් ලොක්කන එහෙම බෑ. ඉතාව චාම්මෙන්. කුලේ ඇල්ල ඉන්න බෑ. මම ලොකෙක් අනික් කට්ටිය පහක් කෙනෙක්. එහෙම හිතන්න එපා.
ඒ වැරදි හිත මේ මිනිස්සයා කොච්චර වටිනවද සංසාරේ කොච්චර දුක් විඳලා මේ ඇවිල්ලා ඉන්නවද උබලට ඒක පේන්නේ නැහැ ඒක පේනවා නම් ඔබ මොහොතක් හරි මේ ධර්මයට අයින් වෙන්නේ නැහැ වෙන්නත් මේ ඒ කියන්නේ උතන තේරුම પરම්පරාව ගෙන යන්න එපා කියලා කිව්වේ නැහැ හොඳ වැඩ කරගෙන ඉන්න එපා කිව්වේ නැහැ සසර ජීවත් වෙන්න එපා කියලා කිව්වේ නැහැ බුදුහාමුදුරුවෝ ඒකක්වත් කිව්වේ නැහැ මේ ඔක්කොම කටුවා අපිට අයිති නමුත් පිළිවෙලක් තියෙනවා ඒ පිළිවෙල තමයි පැහැදිලි කරන්නේ ඒ සීලය දිට්ඨිං චනුපගම්ම සීල ඉන්ද්‍රංගතු සීල නෙමෙයි ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ කොයි පැත්තටද කියලා තියෙන්නේ ඒක කියලා තියෙන්නේ මහා ප්‍රඥා පැත්තට ඒක තමාතුළුම පිළිතුරු ධර්මයක් ඒක දැන් අපේ නමස්කාර කරනකොට අපේ නමස්කාරා විපස්සීස නමත්තෝ චක්කු මන්තස සිරී මතෝ ශ්‍රීමත් චක්ෂුසත් වෙන විපස්සී බුදුහාමුදුරුවෝ විපස්සී කියන්නේ මොකද්ද වී කියන උපසර්ගය දැන් මම පස්සේ කියන්නේ බලනවට බලන කෙනෙක් නෙමෙයි ඒ ඇහැ පහල වුණා කාටද ඒ ඇහැ අපිට පහල වුණා උතනම තියෙනනේ බුද්ධත්වයේ විපස්සීස නමතු චක්කමන්තස ශ්‍රීමතෝ ශ්‍රීමත් චක්ෂයත් වෙන විපස්සී බුදුහාමුදුරන නමස්කාර වේවා කියනවා එතන විපස්සී කියන්නේ මොකද්ද පස්සේ කියන්නේ බලනවට වී කියලා දැන් මම උපසර්ගය බලන්නේ නැහැ කියන එකයි බලන්නේ නැති ඇහක් පහල වෙනවා ඔය දන්නවද මේ මහත් තියෙනවා කියලා ඈ ඒ ඒ චක්සුසෙන් බලන්නේ නැහැ ඒ බලන්නේ නැති මොකෝ ඒවද ඇසෙන් කන් නාසෙන් දිවෙන් සරද ගන්න ඒවා බලන්නේ නැහැ අන්න ඒකයි මේ කිව්වේ විපස්සීසල මතෝ චක්කමන්තස කොච්චර ගැඹුරුද බලන්නේ නමස්කාර පාඨය අරික සික්කිසපේ නමස්සෝ සබ්බ භූතානුකම්පිනෝ එතකොට මහා භූත සියලුම භූතයන්ට එක විදිහටම ගුණයක් පවත්‍ර කෙනෙක් වෙනවා විරුද්ධ වෙන්න බෑ මේ මහා භූත වලට මහා භූත කියන්නේ පුද්ගලියුන්ට නෙමෙයි මේ මේ පුද්ගල කතාවක් ඇතර නැහැ පස් වතුර සොලෙන් ඉන්න වර්ණකන්ද සුද්දාෂ්ටකේ එතෙන්ට ඊළඟට ඒ දෙකම එකතු කරගන්න මොකද්ද ඒ නාම රූප දෙක එකතු තමයි යාමක් ගැත්තේ මොකද්ද මේ චින්තනයේ භාවනා විතක් විචාර වෙන අපි භාරා කරන එක චින්තන ආපහු එන්නේ එතෙන්ටයි ඉතින් මේක කොයි පැත්තෙන් කරකවලා ගත්තත් එක තැනකට එනවා. අද ඔබලට බුදුන් දකින ප්‍රඥාව තියෙනවා. දැන් එකම දෙයයි ඔයතුන්ට අඩු එකම ධර්මය මොකද්ද? බුද්ධිය නැති නෑ බුද්ධිය තියෙනවා. නමුත් ඔයතුන්ට නෑ පෙන්නන්නත් එක. දැන් විනය දරන්නේ නැද්ද? තියෙනවා. ධර්ම දරන්නේ නැද්ද? තියෙනවා. ওই දෙකම එහෙකින් පාලනය වෙන්න ඕන. මොකද මේක කාලයෙන් තොර වීම. ධර්මදර වුණත් වැඩක් නැහැ, විනයදර වැඩක් නැහැ, කාලයේ තියෙනවනම්. කාලයේ තියෙනවනම් මම මගේ කියලා තමයි කතා කරන්නේ. මම මගේ තමයි ගන්නෙ. මම මගේ තමයි ගෙනියන්නේ. එතකොට වෙන්නත් නේ ලෝකේ නිරන්තර අවුලක්, නිරන්තර ගැටීමක් තමයි තියෙන්නේ. එතකොට ජාති ભેද, කුල ભેද ආගම් ભેද, නිකාය ભેද මේවා ඇති උනේ ওই මූල ධර්මෙ. එහෙම නැත්තම් ඇති වෙන්නේ නැහැ. ඒතර කාට දුෂ්කර වැඩක් නැහැ. ඒතු සතා මේ ඉන්ද්‍රිය වරද්දගත්තු ලෙඩේ තර්ම තමයි මේ තියෙන්නේ. ඒතර සිද්ුවක් කුමාරයෝ උන්වහන්සේ තමාතුලින්ම හරිය බඹයක් පාවන ශරීරය තුළ ලෝකයක් ලෝක නිරෝධියත් බුදුහාමුදුරුවෝ පෙන්වුවා පින්වත්නි. ඒක තමයි ධම්මචක්කය. මේක අමාරු දෙයක් නෙමෙයි. එදා තිබුණු ධර්මය අද කාලෙන් වැළැල්ලා ගියා. අන කාලෙන් වැළලන දවසට ඔබ දන්නවා බුදුහාමුදුරන්ට ඒක උනේ නැහැ. බුදුහාමුදුරු කාලෙන් නිදහසල ඉන්නේ. අපි මේ ශ්‍රාවක වශයෙන් ගන්න අපිට තමයි මේක වැඩේ. උන්වහන්සේ කැලේට ගියාට පස්සේ පිටින් කියන බුදුහාමුදුරු ආමත් වැඩියයි කියලා ඇත්ත. බුදුහාමුදුරන්ට කොතන හිටියත් එකයි. කැලේ හිටියත් එකයි මේ පන්තලේට යද්දී කැ වෙන තැනක හිටියත් එකයි. මොකද වෙනස් වුනේ අපිට? ඈ අපේ බුදුහාගරගෙන් ඈත් වීම නිසා, තථාගත සම්මා සම්බුද්ධ වහන්සේගේ ධර්මයෙන් ඈත් වීම නිසා, ඒ දර්ශනයෙන් ඈත් වීම නිසා විශාල බැරෑරුම් ප්‍රශ්නකට අපි මුහුණ දුන්නා. දැන් ඔය ඇත්තට කියන්නේ දැන් කියන්නේ දෙව් මිනිස් සැප කෙලවර නිවන් සැප ලැබේවාකම සාදු කියලා දෙකක් කවුරුත් දේව මිනිස් සැප කෙරවර
ඔයි චක්‍රයේ කෙලවර වේද කියලා ඇහුවේ. ඈ? ඒතර දෙවිය වෙලත් ඉන්න ඕන. මිනිස්සු වෙලත් ඉන්න ඕන. සප සම්පත් ලබන්න ඕන. මේකෙන් නිදහස් වෙන්නත් ඕන. ඈ? ඒ තව මොන හරි එකක් දුන්නොත් ඒකත් අල්ල ගන්නවා. ඉතින් මේක තමයි අපේ ස්වභාවය. දැන් පින්නත් නේ මේ කතා කරේ ඔයත්තුන්ගේ බුද්ධිය අවසන්. බුද්ධිය මතු කරගන්න. බුද්ධිය කියන එක අනුගෙන් ගත් එකක් නෙමෙයි. ඔබේ ළඟ තියෙන හැම කෙනෙක් ගාම තියෙනවා. ඉතින් ඒක මතු කළ දුන්නොත් තමයි ධර්මය දකින්න පුළුවන්. මේක හුඟක් විස්තර වශයෙන් අරන් ගියාට කෙටියෙන් ගන්නකොට නාම රූප දෙකක් විතරයි. මේ නාම රූප දෙක රූප ධර්මෙත් අරූප ධර්මෙත් දෙක මේකෙන් ඉතුරු නැතුවම නිදහස් වීම තමයි එත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති ඉතුරු නැතුව නැති කරාම කියනවා අපේ සංග්‍රහතේයි තියෙනවා උංගක් දුර නැහැ නමුත් කරන තියෙන ප්‍රශ්නේ මොකද්ද කාලය කියන ධර්මයේ අතිසියුම් ආදමම වයතුන් මේ ධර්මදේශනා ගන්නකොට ඒ පෙන්නපු වේදාන්තර ධර්ම ඔක්කොම පෙන්නේ මොකද මේ කියන බ්‍රහ්ම ලෝකේ ගියත් කාලයට අහුවෙනවා කාලයට අහුවනනම් උප්පත්ති මරණ තියෙනවා මනස තියෙනවා බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා මනස නිදහස් වෙනවා දැන් ගෞතම බුදු මහතුරුගේ කියන එක බොහොම කෙටියෙන් කියලා දාලා තියෙනවා යේසුපයුත්තා මනසාදල් හේන නික්ඛාමිනෝ ගෞතම සාසරමේ මනස නිදහස් ඒතර මනස කාටද ඇති වෙන්නේ සතට. ඒක තදින්නේ මනසත් උරේ නැහැ. තදින්නේ මනසත් තේරුණා නම් ඔයාලා දන්නවා ඔයාට කොතනද දාගන්නේ? හ්ම්? කොහමද ඉන්නේ කියලා දන්නවා. දැන් මනස ආහැට ඒක එනවා. ඒකයි කරන්නේ කරවන්නේක් විඳින්නෙක් විඳවන්නෙක් නැහැ එතන. මනස ආරම්භ තමයි කරන්නේ කරවන්නේක් විඳින්නෙක් විඳවන්නෙක් ඉන්නේ. ඒක තදින්නේ අවදි වෙන හැටි ඔයතර මම බලන්න කිව්වා. හීදෙන බැලුවද මන් දන්නේ. එමකෝ තදනින්ද කෙනෙක් නැහැ. ආවද වෙනකොට ඉන්ද්‍රිය හරහා එනෝ මමෙක්. ওই යකා ආවේ කොහෙන්ද? ඒක ඔයත බලන්න ඕන. තදනින්ද නැති මමෙක් ආවද වෙනකොට මේ මමෙක් කැවිලා ඉන්නවා. මේ මමනේ පුරුසාරංග පුරුසාරි ගහන්නේ ඔක්කොම. කයිය ගහන්නේ. තදනින්ද හිටියද? නැහැ. ඉතින් බලන්න මෙච්චදී මොකද්ද කියලා. අන්න දැන් ඔයතර පේනවා. කාලයට වැටුණා. ඉතින් මම කියවල. මේක තමයි ලෝකෙ තියෙන ලොකුම බොරුව. ඒ අන්ධකාර බොරුව ඔයතු තියෙන තාක්කල් සසර දිගට යනවා. මමත්වේ. ඒක තථාගත සම්මා සම්බුද්ධ වහන්සේගේ ධර්මයේ මමත්වයෙන් තොරයි. අනිත් එක කාලයෙන් තොරයි. චින්තනයේ කියන එක කාලයෙන් තොර නෑ. අතීත වර්තමාන අනාගත උප්පාතිටි බංග. කියන්නේ කාලය. ධර්ම කොච්චර පටලවා ගත්තත් අපිට ලියා ගන්න පුළුවන් අපතොල තියෙන සත්‍ය පැහැදිලි කර ගන්නකොට ඒක ක්‍රමානුකූලව ඔබලට එනවා ඒතර දැන් රෝතරා බුදුහාඳුරු පෙන්නපු සීලිය මොකද්ද? දෙටින් යාරපම සීල කියන එක තමයි කියන්නේ. ඒ ඒ ඒකින් අදහස් කරේ ඒ සීලිය මොකද්ද? මේ කින්දනේ හරහා ඉන්ද්‍රිය හරහා ගත්ත සීලියක් නොවේ. ඒක තියෙන්නේ කොතනද? තමන්ගේ අඩ නින්දේ. එතන තමයි උන්වහන්සේ ඉන්නේ කිව්වේ. යොංජත බුදු සාසනේ. ඒතකොට අඩ නින්ද කියන එක අඩ කියන අර ඇහැ කන නාසය දාරේ ඒ පැත්ත නැහැ. ඒක නිදි. එතන අර රූප වේදනා සංඥා සංකාර පැත්ත තියෙනවා. ඒ හින. ඒතකොට මේ ඉන්ද්‍ර වලින් ගත්ත දේවල් මේ යකඩ, පිත්තල ඒ වගේ දේවල් දැක්කත් එහෙම දෙයක්ද තියෙන්නේ? ඝනකමක් තියෙන දෙයක්ද තියෙන්නේ? ඈ මොනම ඝනත්වයක් නැහැ. ඒ ඝනත්වය නැති ඇයි? කාලයෙන් තොර නිසා. ඒතර ඉන්ද්‍රයන්ගෙන් තොර ඒක දකින නිසා. ඔබලා ඒ පැත්ත බැලුවේ නැහනේ. ඒ පැත්ත බැලුවද? බැලුවද? ඒක බුදුහාමරගේ වර්ධනේ තමන් ළඟම නේ තියෙන්නේ. ඔය ලෝක තුනම තියෙන තමන් ළඟ. ඒකෙන් පින්නන්නේ ඒටි පරිවර්තය කියන එක අදහස් කරන්නේ බුදුහාමුදුරුවෝ තදින්ද අදින්ද අවදී. ඒවන්ති පරිවර්තං ද්වාදසාකාරං යථා භූතං ඥාන දසනං සුවිසුද්ධං හෝසි. පැහැදිලිවම දැක්ලා තමයි කියන්නේ. එතකොට කිසි කෙනෙකුට
ඒ සම්බන්ධව කතා කළා විග්‍රහ කළා සම්මාදම් දුරන් හන්දට අපහාස කරන්න බෑ නින්දා කරන්න බෑ ඒ කරන්නේ යමක් කරගන්නා නම් තමම කරගන්න එක තමයි ඉන්ද්‍රිය පිළිගත්තු එක ඒ සම්මාදම් දුරන් හන්දගේ ධර්මයේ ලෝකෙ පවතින උපින්නක් පවතින නිසා තමයි මේ දේශනා කරන්නේ මේ එක්කෙනෙක් හරි බුදුන් දැක්කොත් මොනතරම් ආනිසංසයක් තියනවද ඒ ගමට ඒ රටට ඒ පැත්තට කොච්චර යහපතක් වෙනවද ඉස්කෝල කෝටේ ගිහලා ඉගෙන ගන්න දැනුමට වැඩිය දැනුමක් තවන්ට එනවනේ කියලා ඉවර කරන්න පුළුවන්ද මේ පටන් ගත්ත නැහැ මේ ඉන්දිකට තුඩක ප්‍රමාණයක් උඹලට කිව්වේ නෑ ධර්මයේ හොඳට මතක තියාගන්න මේ තවමයි කරන්නේ දැනුමක් කිරීමක් වගේ බුද්ධත්වයේ දක්වාම ගමන් කරන්න පළවෙනි අවශ්‍ය කරන දේ තමයි පළවෙනිම මේ සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මන අරගෙන සතෙක් පුද්ගලෙක් ආත්මයක් ජීවයක් තියෙනවා කියලා මිත්‍යා දෘෂ්ටිය ඒකෙන් ගැලවෙන එක. ඒතර මමත්වයේ තර නැහැ. ඒතර මමත්වයේ තියාගෙන සක්කාය දිට්ඨිය අයින් කරලා කියලා හරියනවා. ඒදී අර මුගත් දිනක ওই නිවන් දකලා තියෙන විදිහට. මමත්වයේ තරින්ම තියෙනවා සක්කාය දිට්ඨිය නැහැ කියලා කියනවා. එහෙම වෙයිද? දැන් ඔයත්ම කල්පනා කරලා බලන්නකෝ මම මේ පෙන්වුවට පස්සේ. විචිකිච්ඡා කියන්නේ සැකය දෙපැත්ත දෙමන් සන්ධිය. වැරදි මත වැරදි වෘත. තවත් දෘෂ්ටි එනවා නම් ඒ ඔක්කොම නැතිර යනවා. යතත් කිංචි කියන තවත් දෘෂ්ටි. ඉතින් ඒකට මෙවැනි දහමක් අහන්න ලැබීම කොතරම් වාසනාවක්ද? මේ දහම අහපු කෙනෙක් අපාය යනවද? නෑ පින්නත්. ඒ බලය එහෙමයි. මේ ධර්මයේ අහපු එකෙනෙක්වත් අපායකට යන්නේ නැහැ. අහනවා කියන්නේ තමන්න මේ යන්තම් හරි මේ කනට වැටලා මේක තේරුණා නේද? ඒ තරම් ශක්තියක් මේ තථාගත සම්මා සම්බුද්ධත්වයේ ධර්මයේ තියෙනවා. ඉතින් කොතෙක් වර්ණනා කරත් වර්ණනා කළ ඉවර කරන්න බෑ. වර්ණනාවක් නෙමෙයි අවශ්‍ය. ඒ ප්‍රශ්නෙට අපි දැන් මූණ දෙන්න. සක්කාය දිට්ඨිය නැති කළා. සක්කාය දිට්ඨිය කිව්වම ඔයත් දැනගෙන තියෙනවද? බානතුව මේ ඉගෙන ගත්තාම ඔයත් බය වෙන්න එපා කියන්න. ඕන කෙනෙකුට කියලා කියන්න. ඉස්සර මම එහෙම කිව්වේ නෑ. හරියට ඉගෙන ගන්න දෙයක් නැහැ. හැබැයි ගුරු කියලා කියන්න එපා. මං නෝගා නෝපන්න කියා නොදුන දෙයක් කියන්න එපා. කියාපු දෙයක් කියන්න. ඒ කියන්නේ ඕන තැනක බණතුල කතා කරන්න. අනිත් එක බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. ඔය කියන ධර්මය ඇස කරන ආසය දිව ශරීරයේ මන තුළින් දකින්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ඒ ධර්ම ඔක්කොම ඉක්මනට ඒ සතා නැත්තනේ මේ ධර්මයේ තියෙන්නේ. සතෙක් පුද්ගලෙක් ආත්මයක් ජීවියක් නැහැ බුද්ධහම. එතකොට දැන් නොඑක් ආයුරෙන් ඔබට අද මම පැහැදිලි කර දේ තමයි මොකද්ද? මේ ඉන්ද්‍රිය ඇස කරන ආසය දිවතරේ මන මන කියන්නේ මේ ඉන්ද්‍රිය හයම සාරය ඒ ගත්තු දේ අරගෙන කෙනෙක් පුද්ගලෙක් ආත්මයක් ජීවියක් තියෙනවා කියලා හදාගන්නේ. ওই හතෙන් නිදහස් වීම තමයි පළවෙනි මාර්ගඥානය එක තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨින් පුරෝධාය සද්ධම්ම ප්‍රතිපත්තිය. ඊතරේ සද්ධර්මය තියෙන්නේ. ඊතර එකක් දෙකක් නෙමෙයි. ඉතින් ඒ ඊතර ගත්තත් පින්නත් නේ. මේ බණ පොත් ගත්තාම ඒක උඹට විමර්ශනය කරන්න බුද්ධිය නැති නිසා තේරෙන්නේ නැහැ. කවුරු හරි ඉගෙන ගියාම ඒක සාධු කියලා පිළිගන්නවා. දැන් මම මේක නැවත නැවතත් කියන්නේ ඔයතර තේරෙන්නේ කතාවක්. මේ කියන්නේ මොකද මේක තේරුම් කරගන්න ඕනද? ගම්බීර පඤ්ඤේන සුදේසිතානි අහලා තියෙනවා. ගම්බීර පඤ්ඤ කියන්නේ කාටද? තුන්ලොව ජයගත්තු තථාගත සම්මා සම්බුදුරණ වහන්සේට. නතේ බවං අට්ඨමං ආදියන්ති. ඒ මොකද කිව්වේ? ඒක චක්‍රාකාර ධර්මයක් වෙනවා. අටක් නෑ හතයි. ඇසකරණ නාසය දිව ශරීර මන සක්කාය දිට්ඨිය හතයි. මේ හතෙන් නිදහස් වෙනකොට දැන් ඔයට කරෝ මෙන්න මේ ධර්මය අහලා මේ ජීවිතේදී සෝතාපන්න වුණා.
එතන මැරළු උපදින කියලා වේතු කියන්නේ මැරළු උපන්න ඊළඟ ජීවිතෙත් නැහැ ඊළඟ ජීවිතෙත් නැහැ ඊළඟ ජීවිතෙදී සක්පුදා ගන්නවා පාඩපත් වෙනවා එතකොට 6 වෙනි ජීවිතේ ජීවිතෙදී නැ ආගාමි කියන්නේ තවත් මේකට එන්නේ නැහැ තවත් මේකට එන්නේ නැහැ නැ ආගාමි අනාගාමිපත් වෙනවා ඊට පස්සේ රහතන් වහන්සේ බුද්ධ දැන් අපි කොහොම කතා කරනවා එතන තුන්වෙනි අවස්ථාව තමයි නැ ආගාමි එතකොට ඒක බීජ කොලම්කොල සත්තක් අත්ත පන්න දැන් මේක බණ පොතේ විස්තර කරලා තියෙනවා කොහොමද ඔබ ලොකුත කරගන්නේ තේරෙනවද තේරෙනවද කියලා අහුවා මෙතන කිව්වේ මැරළ උපදින කතාවක්ද කියලා මම අහන්නේ තව ටිකක් ලේසි කරලා දෙන්න මේ කියන්නේ මැරළ උපදින කියන කතාවක්ද මේ හතෙන් නිදහස් වීමක්ද කියන්නේ මේ හතෙන් නිදහස් වීම අටක් නැහැ කියන්නේ ඒකයි හතේ කියන්නේ අසකරණාසය දිවසරි මන සක්කාය දිට්ඨිය ඒ හතෙන් නිදහස් වීම මැරි මැරි ඉපදීමක් නෙමෙයි ඒ කියන්නේ මැරි මැරි ඉපදීමක් කියලා ගත්තොත් අපි ආයමත් වේදාන්ත ධර්මයට බහිනවා Hindu ධර්මයට ගම්බීර පඤ්ඤ කියන්නේ බුදුහාමරට දර්ශනය බුදුහාමර කියන්නේ නැහැ ඒවා ගම්බීර පඤ්ඤයන සුදේසිතානේ නතේ බවං අට්ඨමං ආදී අද්දි ඉතින් මේවා හරියෙන් ওই අතට හරි ලස්සනට තේරෙනවා හොඳට ධර්මයේ ඇහුම් ගන්න දීලා අහගෙන හිටියට ඇහුම් ගන්න දීලා අහගෙන හිටියේ නැහැ ඒකයි විපාක අදියේ නෙවේ දීර්ඝ කාලයක් ධර්ම විශ්නා කරලා තියෙනවා දැන් අත්ත වශයෙන්ම දැන් මේ අර අටයකට හින්න ඕනේ කර නෙමෙයි මෙච්චර කාලයක් ඔයත් මේක මේ මේව කළා හරි කසල පෙරල ගත දැන් තේරෙනවද මේක ධර්මයේ දැක්කද ධර්මයෙන් දැකෙන්න එපා කිව්වද ඈ කෝ තේරෙන්නේ නැහැ නේ නිශ්ශබ්ද වෙන්නීම නේ මම කියන්නේ නිශ්ශබ්දය තමයි ධර්මතාවය ආවට පස්සේ ඉන්නේ ඒටි ඉස්සෙල්ලා නිශ්ශබ්ද වෙන්න ඕන නැහැ දැන් ඔයත්ට කතා කරන්න අවස්ථාවක් තියෙනවා යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් චින්තනය අර පුච්ච පුච්ච කියන්නේ අහන්න යදා කංකසෙන් තීටි සැකයක් තියෙනවා නම් අහන්න මහණෙනි එහෙමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක කියලා තියෙනුනේ ආවනේ ඔව් ඒක තමයි මම එකක්වත් වරදට කියන්නේ නැහැ දැන් අපි මේ හාමුදුරුවෝ තියාගත්තේ එතුමගෙන් අහන්න එයා දරුණේ මඩ පොටිය කියනවා එතකොට ඒක පැහැදිලිව කියනවා පුච්ච යදා කංකසෙන් තීටි සැකයක් තියෙනවා නම් අහන්න මහණෙනි කියනවා ඉතින් මේ පාලිමට කොහෙන්ද ආවේ පාලි විතරක් නෙමෙයි ඒ ඕන භාෂාවක් ඒ වෙලාවට එනවා එතකොට ඒකේ තේරුම අනාදිමත් සංසාරයේ මේව පුරුදු කරගෙන ආපුවා එතෙ මේ පාරමී බල ඔය ඇතුළේ පාරමී බල නැති නෑ තියෙනවා මිනිස්සෙක් වෙනකොට කොච්චර පාරමී බල සම්පූර්ණ කළාද ඉන්නේ මේ මනුස්සත්වය ත්‍රිසම් භාවයට පත් කරගන්න එපා කියලා මම මේ කතා කරන්නේ. මනුස්සයෙක් උරණන් නිසි ආලෝකය දකින්න කාලයෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ කාලයෙන් නිදහස් වෙන්න සාන්දිට්ඨිකයි ධර්මය කියන්නේ තමාම දකින්න ඕන. සාන්දිට්ඨිකයි අකාලිකයි කාලෙන් තොරයි. එන්න බලන්න කියන්න පුළුවන් එතන. ඒ කොතනද ඔක තියෙන්නේ කොතනද යොංජත බුද්ධ ශාසනය අඬනින්න එතෙන්දී ඔබට පැහැදිලිව පේනවා මේ ඇස්වලින් කණෙන් ගත්තේවා දිව්‍ය රෝගේ ප්‍රත්‍යක්ෂ නෝක නෙමෙයි ඔක්කොම ලෝක හරිකසකත්වේ කොහෙද තියෙන්නේ ඉන්ද්‍රිය නිර්මාණ හරහ කියලා අද මේ නූතන විද්‍යාව කොච්චර දියුණුවත් කොයි තවවත් තියෙන නිර්මාණවාදයක් ඒ සම්මා සම්බුදුරන් වහන්සේගෙන් තමයි ලෝකේ යථාර්ථය දැක්කේ සම්මා සම්බුද්ධ නිර්මාණවාදී බුද්ධහම නෙවෙයි මතක තියාගන්න එතකොට නිර්මාණවාදී රයිජන් ධර්ම මොනවද මැරලා උපදින කාලයට අහුවෙච්ච ධර්ම එතකොට බුදුහාමුදුරන්ගේ ධර්ම කාලය තොරයි එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයට පත්විච්ච කටිය අඬන්නේ සෝක කරන්නේ නැහැ පිටත්
ඉතින් මේක කියන්න බැරි මොකද කාරණේ? ඔයත් ඉන්ද්‍රිය හරහා පුරුදු කරලා තියන්නේම ඈ අඳාගෙනමයි උපදින්නේ. මොනව කරන්නද? ඉතින් කියන්නේ කොහොමද? මොකක් හරි වුණාම නකෝපනේ තන් ඉච්ඡාය පත්තබ්බං ඉඳන් අපි අපිච්ඡාන් අරපිට අපි දුක්කම්. මේම දුකක් කාටවත් නෙවෙයිවා කියලා කියනවා. එහෙම කිව්වට මොකද්ද? ඈ වෙන්නේ නැතුව අරිනවද? එහෙම වෙන්නේ නැතුව අරිනවද කියලා ඇහුවා. දුක් වෙන්න එපා කිව්වට. ඉතින් එහෙමනම් මෙච්චර වෙතර මිහිරියයි මේ ලෝකේ. මෙච්චර සපතක් ඇයි මේ කීපු දේවල් අරගෙන මේ කීපු දේවල් ඇත්තක් තියෙනවද නැත්තක් තියෙනවද කියලා ඔයත් බලන්න. වැඩිය තියෙන්නේ මොනවද මේ මේ කීපු දේවල් වල? සසර දිගට ගෙනියන්න කියලාද කියලා තියෙන සසරින් ගැලවෙන්න කියලාද කියලා තියෙන බුදු. බුදු කෙනෙක් කියන්නේ මෙහෙම කරන වෙලාවක් අසුරු සෙනයක් කියන්නේ ඒක. කෙස් ඔළුව ගිනිගත් වෙලාවේ කෙස් පත් වෙන වෙලාවේ. ඒ වෙලාවෙත් ගින්න නිවන්න යන්න එපා. ඇලි වට ගිනිගත ඒක නිවන්න යන්න එපා. ඒ වෙලාවෙත් මේ ආර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය සමුදය නිරෝධ මාර්ග ඒ චතුරාර්ය සත්‍ය ධර්මෙ පිළිටන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් පින්නත් මෙතෙක් කර මේ ධර්මයේ දේශනා කර මේ ඇති. මේක ඩිංග නෙවෙයි. මේ සසරටම දේශනා කරපු ධර්මයක් අනාදිමයි සම්දාරය. ඔබලාට අවශ්‍ය නම් දැන් බුදුන් දකින්න යතුරුමන් දීලා තියෙන්නේ. සම්මාදිට්ඨිය පහර කරගන්න. මෙච්චර කියනකොට තේරෙන්නේ නැත්නම් මන්ට මට කරන්න දෙයක් නැහැ. කියන්න පුළුවන් ඉහිර මට්ටමින් කියලා තියෙන්නේ. තවමත් ඔය අතුර සැක තියෙනවා නම් එහෙම අහගන්න පුළුවන්. හොඳයි. මෙතෙක් කළ මම ධර්ම දේශනා කරා. ඔය අතුර බොහොම ස්තුතියි. එද කරණ මිත්‍යදර කියන නවත්තනවා අවසර. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අපි සමෙච්ච සක්කෝ උජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුභරෝච අපකිච්චෝච සල්ලෞක බුද්ධි සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ නච කුද්ධං සමාචරේ කිංචි ඒර විඤ්ඤූපරේ උපවදේයෝ සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිරත්තා ඒකේකි පාන භූතත්ති තසා වාතාවරාව අනවශේෂා දීගාව යේ මහන්තාවා මච්චිමාරස්සකානුකතු දිට්ඨාවායේව අද්දිට්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාන පරෝපරං නිකුද්දේ ඥාති මඤ්ඤේත කත්ත චිනං කංචි භ්‍යාරෝසනා පටික සඤ්ඤ නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතායත නියම් පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියංච අසම්භාදං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝ සයානෝ ආයාව තස්ස විගත මිද්දු ඒතන් රතෙන් අදිට්ඨේ බ්‍රහ්මමේතං විහාරං ඉදම් ආහෝ දිඨින්ච අනුපගම්ම සීල දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදං මේ ජාතු ගබ්බ සෙය පුනරේටි ඉති ඒතේර සච්ච වච්ච සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්ච සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්ච සොත්තිතේ හෝතු සබ්බදා සෑම සිරු දෙනාට සුඛපටිපදාවෙන් අමා මහ නිවන් සපද වේවා. තෙරුවන් සරණයි.